அதாவது හරි හෙනව නේද අයිබෝන් හැමෝටම පෝට් එකක් පේනවනේ නේ පෝට් එකක් පේනව නේද හරි අපි විනාඩි කිහිපයකින් පාඩ පටන් ගමු හරිද ඊට කලින් දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මේ විභාගේ කල් ගියා ඔයගලගේ විභාගේ මාසයක් ඉස්සරහට කල් ගියා හරිද එතකොට දැන් අද දවස ගත්තොත් එහෙම 7 වෙනි මාසේ 22 නේ අද දවස ගත්තොත් 7 වෙනි මාසේ 22 වාගේ විභාගේ තියෙන්නේ 11 වෙනි මාසේ 15 හරිද 11 වෙනි මාසේ 15 එතකොට හරියට බැලුවොත් එහෙම මාස 3යි සති 3ක් අනේ වගේ කාලයක් තියෙනවා ආසන්න වශයෙන් මාස 4ක් තියෙනවා විභාගෙට මෙතනනම් මෙතනට ගත්තාම මාස 4කට ආසන්න කාලයක් තියෙනවා විභාගෙට ඒ කියන්නේ මේ ආයෙලාට වැඩේ කරනවා නම් අඩු ගහලා දාලා නැගිටින්න කාලයක් තියෙනවා මාස 4ක් තියෙනවානේ හරිද ඊළඟ දේ තමයි මේ මාස 4 ප්ලෑන් එක මේ මුලින්ම කියන්නේ හරිද මාස 4 කොහොමද ප්ලෑන් කරන්නේ කියලා කියන්නේ තියරි පන්තිය රිවිෂන් පන්තිය කියන්නේ මේ තියරි පන්තිය ගැන කතා කරන්නේ එතකොට මේ තියරි පන්තිය දවස් දෙකක් තියෙනවා බදාදායි බ්‍රහස්පතින්දා බදාදාත් තියෙනවා බ්‍රහස්පතින්දාත් තියෙනවා ඔමින පොඩක් හරි එතකොට මේ ඔන්න ඔය දවස් දෙකේ තමයි තියරි පන්තිය තියෙන්නේ බදාදායි බ්‍රහස්පතින්දායි තියෙන්නේ එතකොට එක දවසකට පැය 3ක් තියනවනේ මේ 7 ඉඳන් 10 වෙනකන් මේ දවස් දෙකේම තියෙන්නේ දැන් මේ ඊයේ රෑ පන්තිය තමයි මේ දැන් කරන්නේ අද රෑ පන්තියත් කරනවා අද රෑට හරිද එතකොට බලන්න මෙතන පැය 3ක් කියන්නේ සතියට පැය 6ක් තියෙනවා හරිද සතියට පැය 6ක් තියෙනවා සතියට පැය 6ක් තියෙනවා හරිද මෙතන ඉඳලා බලුවාම ඒ කියන්නේ දැන් මේ කැලෙන්ඩරයක් ඕනනම් අරගෙන බලන්න දැන් අද 22 නේ අද ඉඳලා මෙන්න මේ දවස වෙනකන් අද ඉඳලා මෙන්න මේ දවස වෙනකන් බදාදාවල් සහ බ්‍රහස්පතින්දාවල් බදාදාවල් සහ බ්‍රහස්පතින්දාවල් 34ක් තියෙනවා පැහැදිලිද කතාව කැලෙන්ඩරේ අරගෙන ඕන්න බලන්න මම බලලා මේ කතා කරන්නේ බදාදාවලුයි බ්‍රහස්පතින්දාවලුයි 33ක් හෝ 34ක් තියෙනවා මෙන්න මේ මාස 4කට කාල සීමාව ඇතුළත හරිද අපි ගමු 33යි කියලා අපි ගමු දවස් 33යි ඒ කියන්නේ තව දවස් 33ක් තියරි පන්තිය කරන්න පුළුවන් හරිද එතකොට එක දවසකට පැය කීයද 3යි එතකොට 33 ගාණි 3ක් කියන්නේ 33 ගාණි 3ක් කියන්නේ පැය 99ක් ඈ පැය 100යි කියලා දාමු පැය 100යි කියලා දාමු 99යි කියන්නේ 100යි පැය 100යි එතකොට තව පැය කීයක් වැඩ කරන්න තියෙනවද දවස් 33යි එක දවසකට පැය 3යි පැය 100යි එහෙම නැත්නම් පැය 99යි අපිට තව ඉස්සරහට වැඩ කරන්න ඉතුරුලා තියෙන කාලය හරිද දැන් ඔයා හිතන්න ඔයා 12 වසරේ මුල ඉන්නේ නිකන් මේ හිතන්නකෝ 12 වසරේ මුල ඉන්නේ කියලා හිතන්නකෝ සාමාන්‍යයෙන් තියරි පන්තියක් කරන්නේ පැය 2යි සාමාන්‍යයෙන් තියරි පන්තියක් අපි පැය 3ක් කරාට පැය 2යි කරන්නේ ගොඩක් වෙලාවට මතක් කරලා බලන්නකෝ අපිත් එහෙම තමයි මේ ඔන්ලයින් සීන් එක නිසා තමයි පැය 3කට බැස්සේ නැත්නම් තියරි පන්තිය පැය 2ක් දෙකමාරක් වගේ තමයි කරෙන්නේ. උමත් කරේ ලාවුත් තියෙනවා ඉතින්. හරි. එතකොට තියරි පන්තිය පැය 2යි කරන්න. හරි. එතකොට පැය 100 කවර් කරන්න.
පැය 100 කවර් කරන්න අපිට පැය 100ක් වැඩ කරන්න පුළුවන් ඉස්සරහට මෙන්න මේ කාල සීමාව ඇතුලේ පැය 100ක් වැඩ කරන්න පුළුවන් ඉස්සරහට එතකොට පැය 2 ගානේ කරා නම් පැය 2 ගානේ කරා නම් පුතේ දවස් 50ක් දවස් 50ක් ඈ හරිද මම මේ ඔයාලට පොඩි ප්ලෑන් එකක් කියලා දෙන්නේ දවස් 50ක් තියෙනවා දැන් අපි 12 වසරේ කියන්නේ කලින් ඉඳෙද්දී කියන්නේ මේ කොරෝනා හිම නැති දවස්වල කොරෝනා හිම නැත්තම් තියරි පන්තියක් ෆිසිකලි අපි කරන්නේ පැය දෙකයි හරිද සතියට එක දවසයි එතකොට සතියට එක දවසකට පැය දෙක ගානේ දවස් 50ක් ගෙන නැත්තම් සති 50ක් පන්ති කරන්න කාලය දිනා මෙන්න මේ විදිහේ මම කියන කතාව තේරුණාද වෙනදාට නම් කොරෝනා වලට කලින් නම් කොරෝනා වලට කලින් නම් තියරි පන්තියක් තිබ්බේ පැය දෙකයි හරිද සාමාන්‍යයෙන් පැය දෙකයි තියරි පන්තියක් කරන්නේ කට්ටිය ඊළඟට එක සතියකට එක දවසයි කරන්නේ සතියකට එක දවසයි කරන්නේ හරිද එතකොට සතියට එක දවස ගානේ ඒ දවසකට පැය දෙක ගානේ දවස් 50ක් ඒ කියන්නේ සති 50ක් වැඩ කරොත් තමයි සති 50ක් වැඩ කරොත් තමයි මෙන්න මේ පැය 100 ආවරණේ වෙන්නේ පැය 100 ආවරණේ වෙන්නේ පැහැදිලිද හරි සති 50ක් කියන්නේ මාස කීයක්ද බෙදලා බලන්න 4 12.5ක් මාස 12.5ක් ආසන්න වශයෙන් ඊට වඩා අඩු වෙන්න පුළුවන් පොඩ්ඩක් ඒතර වාට තේරෙන්න ඕනි මෙන්න මේ මාස 4ක කාල සීමාව ඇතුලේ අපිට අවුරුද්දක වැඩ කරන්න පුළුවන් ඇහෙලිද මම කියන කතාව මේ මාස 4ක කාල සීමාව ඇතුලේ අවුරුද්දක ප්‍රමාණයක වැඩ කරන්න පුළුවන් එතකොට හොඳටම පුළුවන් වාගේ ගේම ගහගන්න දැන් තාම පරක්කු නැහැ කියලා මේ කිව්වේ පැහැදිලිද උදේ පහන්දරම මේ එක කියලා පටන් ගත්තේ ඒකයි තාම පරක්කු නැහැ ඇයි එහෙම කියන්නේ මේ මාස 4ේ මාස 12ක් අපිට වැඩ කරන්න ටයිම් එක තියෙනවා මාස 12ක වැඩ කරන්න ටයිම් එක තියෙනවා එතකොට අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ අද පටන් ගන්නවා හවුල් ව්‍යාපාර අද පටන් ගන්නවා හවුල් ව්‍යාපාර ඊළඟට තියෙනවා සමාගම් මේ ටිකත් එක්ක ප්‍රවිතක් තියෙනවා ඊට පස්සේ මුදල් ප්‍රවාහ තියෙනවා අනුපාත තියෙනවා ඔච්චරයි තියෙන්නේ අනුපාත තියෙනවා ආයෝජන තීරණ පාඩම තියෙනවා ඒ වුණාද තියරි පන්තියේ කරන්න ආයෝජන තීරණ පාඩම තියෙනවා ඉතින් එතකොට ලොකු ප්‍රමාණයක් නෑ පැහැදිලිද දවස් 100 ඇතුලේ වැඩ පිට ඇය 100 ඇතුලේ මේ ටික ගේමක් ගහගන්න පුළුවන් හරිද කතාව තේරුණාද මේ කියපු දේ හරි ඔන්න එහෙනම් මුලින්ම ඔයා දැන් විතර ගන්න ඔයාට තාමත් මේ ඉතුරු වෙලා තියෙන කාලය ඉතාමත් ප්‍රමාණවත් හොඳ ගේමක් ගහගන්න අතාරින්න එපා කවුරු මොකද දැන් බැලුවට පස්සේ පේනවා ගොඩක් කට්ටිය වැටිලා ඉන්නේ ගොඩක් කට්ටිය වැටිලා ඉන්නේ කියන්නේ සමහර කට්ටියද ළේඩ හැදේ සමහර කට්ටියක දෙනවා ටයිම් එක මදි ඕවා ඒ කාලේ කිව්ව වැඩ කරත් ඒ කාලේ ඇහුවේ නැහැ කටමුලට නිකන් හිටියා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ නමුත් මේ විභාගේ කල්යෑමත් එක්කම නිකන් පොඩ්ඩක් බැලුවට පස්සේ මෙන්න මේ වගේ කතාවක් දැක්කා ඉතින් එතකොට සෑහෙන වටිනවනේ. පැය 50 මේ සති 50ක වැඩ කරන්න පුළුවන් කියන එක. අපිට සති 50ක වැඩ මේ මාස 4ක ඇතුළත කරන්න පුළුවන් කියන එක සෑහෙන වටිනවා. මේ ඇවිල්ලා තියරි පන්තිය පැත්තෙන් විතරයි. අපි යනවා පට්ට රිවිෂන් එකක් සෙනසුරාදා ඉඳලා. මේ සිකුරාදා සෙනසුරාදා. පැය 6-7 කරන රිවිෂන් එකක්. එක දවසකට. එතකොට ඒකිනුත් සෑහෙන ගේමක් ගන්න පුළුවන්. ඒක නිසා මේ පොසිටිව් හිතපල්ලා. එවමාද ගේම ගහගන්න ලේසි ටයිම් එක හොඳටම තියෙනවා ඔන්ලයින් වුණා තමයි ඔන්ලයින් වුණේ කියන්නේ වාසියක් ඇයි එහෙම කියන්නේ දැන් ඔයාලා පේනවනේ මේ මාස 4 ඇතුළත ඔන්ලයින් නිසා සති 50ක වැඩ කරන්න පුළුවන් ඔන්න එක තියරි පන්ති රිවිෂන් පන්තියේ සතියකට පැය 12ක් විතර වෙනවනේ 12ක් 14ක් විතර වෙනවා සතියකට එතකොට වැඩි කරලා බලන්න 33 6 න් වැඩි කළා බලන්නකෝ 188යි 33 6 න් වැඩි කරාම 188යි පැය 188ක් වැඩ කරන්න පුළුවන් ඔයා බලන්න පැය 5 ගානේ 188ක් ඒ කියන්නේ 188 පැය 5 න් බෙදලා බලන්නකෝ එතකොටත් එනවා සති
36ක් විතර වෙන කාලයක් වෙනවා තේරුණාද එතකොට මේ හොඳට මැදි මේ කාලේ හරිද ඔගොල්ලෝ නිකන් හිත අවුල් කරගන්න එපා ගැම්ම නැති කරගන්න එපා මේ කාලේ අලුතෙන් හිතන්න තේරුණාද ඔන්ලයින් තියෙන එක තමයි කතාව ඔන්ලයින් තියෙන්නේ ඒක හරි ඒ වුණාට කාලය බලන්නකෝ වැඩි කාලයක් තියෙනවනේ ඉතින් ගේමක් ගහගන්න පුළුවන් අතාරින්න එපා කට්ටිය හරි දැන් අද අපි සාකච්ඡා කරන්නේ හවුල් ව්‍යාපාරය අද අපි සාකච්ඡා කරන පාඩම තමයි හවුල් ව්‍යාපාරය හරිද එතකොට මම මේ හවුල් ව්‍යාපාරයි සමාගමුයි මුදල් ප්‍රවාහය හවුල් ව්‍යාපාර සමාගම මුදල් ප්‍රවාහ ඔය පාඩම් ටික අන්තිම කටපුඩටම තියාගත්තා ඒකට හේතුව තමයි සිලබස් එකේ ළමෙක් දකින අමාරුයි කියන පාඩම් කීපය අතරේ ඕම් ඔය පාඩම් ටික තියෙනවා හවුල් ව්‍යාපාර තියෙනවා සමාගම් තියෙනවා මුදල් ප්‍රවාහ තියෙනවා හරිද ඒතර සමහර අය කියනවා මට අනේ මුලින් ඔය පාඩම් ටික කරන්න මම එහෙම කරේ නෑ මම මට ඕන විදිහට තමයි වැඩි කරගෙන යන්නේ හරිද එතකොට දැන් ඔයාලට පේනවා අපිට දැන් ප්‍රධාන වශයෙන් ගත්තාම ඔය පාඩම් ටික විතරයි ඉතුරුනේ හරිද ඔය පාඩම් ටික විතරයි ඉතුරුනේ දැන් අමිනි නඩියක් ඈ හරි දැන් අපිට ඔය පාඩම් ටික නිදහසේ කරගන්න කාලය තියෙනවා පැහැදිලිද අපි ඔය ටික මුලින් කරා නම් ජනවාරි මාසෙදි වගේ ඔය ටික කරලා දැම්මා නම් හරිද ජනවාරි මාසෙදි වගේ ඔය හවුල් ව්‍යාපාර සමාගම් ඒ ටික කරන්න පටන් ගත්තා නම් එක දෙයක් තමයි මේ වෙද්දි උබලට ඔක ටිකක් අමතක වෙලා තියෙන්න පුළුවන් විභාගයේ ලඟදී ඔක ටිකක් අමතක වෙලා තියෙන්න පුළුවන් ඒක එකක් අර දැන් ඒ කාලේ තිබ්බ ගැම්ම පොඩ්ඩක් දැන් අඩු වෙලා නේ තියෙන්නේ එතකොට ඔය ඕකෙච්චර සිට නැතුව තියෙන්න පුළුවන් නේ හැබැයි දැන් ඔන්න දැන් අලුතෙන්ම මම මේ පොඩි ප්ලෑන් එකකුත් වෙන්නලා අපිට ඉස්සරහට වැඩ කරන්න තියෙන කාලය ඔයාලට එකෙන් පොඩි ගැම්මක් ආවා දැන් ඊට පස්සේ මේ විභාග අන්තිම කටමුලේ තියාගෙන කටමුලේ නෙමෙයි මාස විදියට ගත්තොත් නම් කටමුලේ හැබැයි කාලය විදියට ගත්තොත් වැඩ කරන්න තියෙන කාලය විදියට ගත්තොත් ලොකු කාලයක් තියෙනවා එතකොට ඔන්න දැන් හවුල් ව්‍යාපාර පටන් ගන්නවා පැහැදිලිද දැන් මොකෝ වෙන්නේ දැන් මේ පාඩම් ටිකට පස්සේ අලුත් පාඩම් ඔළුවට වැටෙන්නේ නෑනේ අලුත් පාඩම් ඔළුවට වැටෙන්නේ නෑ එතකොට මේ ටික කෙලින්ම දැන්පත් වෙලා තියෙනවා ආසන්නේ එතකොට ඔයාලට ලේසියි මේක ඇයි දැන් ඔයා මේ පාඩම් ටික දැන් පටන් ගත්තාම ඔය මේ මෙතන ඉඳන් ඉස්සරහට තමයි මේ පාඩම් වල ගණන් හදන්නේ හිතුණාද එතකොට මොකද්ද වෙන්නේ ඔයා මේ පාඩම හොඳට මතක හිටින පාඩමක් වෙනවා මේ හවුල් ව්‍යාපාර සමාගම් කියන එක. ඒකයි මේ ටික අන්තිමේ තියාගෙන හිටියේ මුලින් කලමනා කරන ගිනුම් කරන ටික කරලා ඒ ටික පස්සට යවලා මේ පාඩම් වලට වෙලාව හදාගත්තේ ඒකයි. ඒක දැන් කාට හරි තේරෙන්න ඇති. ඇයි එහෙම කරේ කියලා. ඒ කාලේ ඔක තේරෙන්නේ නැතුව ඇති. මගෙන් ගොඩක් කට්ටිය ඇහුවා මේ ඇයි නිෂ්පාදන ගිනුම් වලින් පස්සේ කලමනා කරන ගිනුම් කරන්නේ පටන් ගත්තේ. අර ටික අපි කරන්නේ නැද්ද? සමහර කට්ටියට අවුල් වෙලා සමහර කට්ටිය පන්තියෙන් ගියත් එක්ක. ඇත්ත කියන්නේ මේ කරන්න දෙයක් නැහැ. මම කරේ මට ඕන විදියට මම වැඩ කරන්නේ මොකක් හරි ප්ලෑන් එකක් ඇතුළු. හරිද? හරි. දැන් අපි වැඩේ පටන් ගමු. ටියුට් එක දෙන්නම්. හරිද? ටියුට් එක දෙන්නම්. මේ අද ටියුට් එක නැතුව කරගෙන යමු. අද ටියුට් එක නැතුව කරගෙන යමු. මොකද ටියුට් එක තාම ටයිපින් වෙබ් එකේ තියෙන්නේ. ඒක නිසා හරිද ලොකු ගණන් ටික ටයිප් කරන ගමන් ඉන්නේ හරි දැන් හොඳට අහගන්න අද කතා කරන පාඩමේ නම තමයි හවුල් ව්‍යාපාර අද කතා කරන පාඩමේ නම තමයි හවුල් ව්‍යාපාර හරිද ඊළඟ දේ තමයි අද රෑපන් තියෙන්නේ මේ බෝඩ් එකත් වෙනස් වෙනවා මොකද හවුල් ව්‍යාපාර සමාගම් වලට පොඩ්ඩක් ලොකු බෝඩ් එකක් ඕනේ අලුත් බෝඩ් එකකුත් දෙනවා නේ හරිද හරි අහගන්නකෝ මේ හවුල් ව්‍යාපාර කියන ගාන හවුල් ව්‍යාපාර කියන ගාන 2018ට කලින් 2018ට කලින් දෙවැනි අනිවාර්ය ප්‍රශ්නේ විදියට තමයි තිබ්බේ. පැහැදිලිද? 2018ට කලින් මේක දෙවැනි අනිවාර්ය ප්‍රශ්නේ. මම ඒකල් කරපු කාලේ මේක අනිවාර්ය ප්‍රශ්නයක්. හරිද? හැබැයි 2018ෙන් පස්සේ ඒ කියන්නේ මේ ඔයා විභාගේ තියෙන කාල පරිච්ඡේදයේදී මේක අනිවාර්ය ප්‍රශ්නයක් නෙමෙයි මේක තෝරා ගැනීමේ ප්‍රශ්නයක් හරිද නමුත් මේ ගාන තෝරගන්න තිබ්බා කියලා
අතාරින්න එපා. ඔන්න මුලින්ම කිව්වා. හවුල් ව්‍යාපාර ගාන ලොකුයි තමයි. අතාරින්න එපා. පැහැදිලිද? අතාරින්න එපා. මොකද මේක දැන් අනිවාර්යක තිබ්බටන් ඔය කතාවට කියන්න වෙන්නේ නැහැ. අනිවාර්යෙන් අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒක නිසා. හැබැයි දැන් මේක තෝරගන්න තිබ්බ නිසා සමහරවෝ කැමති යෝග අතාරින්න. ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේක ලේසි පාඩමක්. හරිද? හවුල් ව්‍යාපාර කියන්නේ ලේසි පාඩමක්. හැබැයි වැඩ කරලා තියෙන්න ඕන. අහගෙන ඉන්න ඕනේ පන්තියේ. බුලකෙලකල හිටියොත් තමයි. හරිද? ගොඩක් කට්ටිය ඔය පාඩම අමාරු විදිහට දකින එක හේතුවක් තමයි මේ පාඩමට හොඳට ටයිම් දීලා මුලින් කරනවා. ඒ කියන්නේ 12 වසරේ ටිකක් කලින් කරනවා විභාගෙක ටිකක් කලින් කරනවා මේ පාඩම් ටික. හරිද? දැන් හිතන්නකෝ විභාගේ අපේ කාලේ නම් අගෝස්තු වලින් තියෙන්නේ මේක අපි කරන්න ගන්නේ දැන් මම 2016 ඉලුවා නම් 2015 අගෝස්තු වල තමයි ඒක කරන්න ගන්නේ. අපි මේ හවුල් ව්‍යාපාර වගේ පාඩමක් කරන්න පටන් ගන්න. එතකොට මම විභාගයට අවුරුද්දක් විතර දිනවනේ. ගැම්ම නැහැ එතකොට. හරිද? අපි නිකන් ඔහොම ඉගෙනගෙන නිකන් ඔහේ මේ ඉගෙන ගන්නවා. අර 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 උණුසුම කියන්නේ ඒක නැහැ කි. එතකොට මොකක්ද වෙන්නේ මේ විභාගයට යනකොට මේවා ඇත්තට මේ ලොකෝට අපි මතක තියාගන්න යන්නේ නැහැ අමතකයි සමහර කරුණු. ඔහේ ප්‍රැක්ටිස් එකට කටපාඩමට ගණන් හදලා ගන්න එකයි. හැබැයි දැන් ඕගොල්ලන්ට එහෙම නැහැ. මෙන්න විභාගේ තියෙන නොවැම්බර් නම් අපි පටන් ගත්තේ ජූලි වල. හරිද? එතකොට තව අපිට ඉස්සරහට ඔය පාඩම් ටික කරාට පස්සේ ඔළුවට දාගන්න තව පාඩම් නැහැ. හරිද? මේ පාඩම් ටික විතරයි තියෙන්නේ. එතන මේ ටිකෙන් පස්සේ ඔළුවට වැටෙන්නේ නැහැ තව දේවල්. ඒකත් එක්ක මේ පාඩම හරියට අහගෙන හිටියොත් මේ පාඩම හරියට අහගෙන ඉඳලා මම කියන වැඩ ටික කරොත් අනිවාර්යෙන් මේ ගණන් ටික ලේසියෙන් කොට දාගන්න පුළුවන්. හවුල් ව්‍යාපාර සමාගම් මුදල් ප්‍රවාහ. හරිද? හවුල් ව්‍යාපාර සමාගම් මුදල් ප්‍රවාහ. නැත්නම් මේ විදියට කරා නම් මේ හරියදී හවුල් ව්‍යාපාර කරනවා. ඕකට උඩින් සමාගම් වැටෙනවා. හරි සමාගමුත් දැන් අපේ කොටේ තියෙනවනේ. ඊට පස්සේ ඕක උඩින් තව තව ගොඩක් දේවල් වැටෙනවා. එතකොට ඔළුවේ තියෙන්නේ අර අන්තිමට වැටිච්ච දේවල්. වැඩිපුර ඔළුවේ තියෙන්නේ අන්තිමට වැටිච්ච දේවල්. මේවා අමතකයි. ඒකයි ගොඩක් කට්ටිය මේ ගණන් අමාරු විදියට දකින්නේ. පැහැදිලිද? ගොඩක් කට්ටිය අමාරු විදියට දකින්නේ ඒකයි මේවා. ඇයි? මේවට උඩින් තව දේවල් වැටුනහම මේව අමතකයි. ඒ නිසා තමයි අමාරු. හැබැයි දැන් ඔන්න පාඩම පටන් ගන්නවා. පටන් ගන්න කලින් කියන්නේ හොඳට අහගෙන ඉන්න තේරෙන්නේ නැත්නම් තේරුණා වගේ ඉන්න එපා චැට් එකේ දාලා අහන්න. මයික් එක ඔන් කරලා හරි කමක් නැහැ අහන්න. හරිද? ඊළඟ දේ තමයි දෙන ගණන් ටික හරියට කරන්න. මේ කියන කතාව අහුරන්නේ නැර අහන් ඉන්න. හරි නේද? හරි. දැන් අපි බලමු මුලින්ම මොකද්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ කියලා. අපි බලමු මුලින්ම හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. දාන්න බලන්න චැට් එකේ ඔයගොල්ලෝ දන්න විදිහට හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. අපි මේ මුලින්ම කතා කරන්නේ අද මේ උදේ පන්තියේ කතා කරන්නේ හවුල් ව්‍යාපාරවල තියෙන ටික. MCQ වලට උත්තර ලියන්න ඕනේ කොටස් ටික. ඊට පස්සේ රෑ පන්තියේදී හවුල් ව්‍යාපාරවල පොඩි පොඩි ගණන් ටිකක් හදමු. ඊට පස්සේ අමාරු දේවල් වලට තව පොඩ්ඩක් දවස් දෙක තුනක් යනවා අමාරු ගණන් හදන්න. හරි. චැට් එකේ දාන්න බලන්න හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද කියලා. අක්කා දාන්න. හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ මොකකටද? ඔයා දන්න විදියට. අක්කා කියන්නේ. හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ දන්න විදියට? දාන්න චැට් එකට අක්කා. උත්තරය දෙන්න අක්කා. හවුල් ව්‍යාපාරයක් කියන්නේ කොහොමද? ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පොදුවේ පවත්වාගෙන යන ව්‍යාපාරයක්. හරි. මේ හිතන්නකෝ හවුල් ව්‍යාපාර කියන ඒවා ඔයා BS වලදී ඉගෙන ගන්නවා. මම පොඩක් මතක් කරන්න. හරිද? ඔයාට මතකයි BS වල තියෙනවා ව්‍යාපාර සංවිධාන කියලා පාඩමක්. පස්වෙනි පාඩම මම මතක විදියට. ඕකේ තියෙනවා ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය. ඒ කියන්නේ අපි කොහොමද මේ ලෝකයේ තියෙන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ? පැහැදිලිද? ඕක යටතේ. ඕක යටතේ අපිට පුළුවන් එක එක පදනම් අරගෙන ඕක වර්ගීකරණය කරන්න. හිමිකාරීත්වයේ පදනම් කරගෙන ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්න පුළුවන්. අරමුණ පදනම් කරගෙන වර්ගීකරණය කරන්න පුළුවන්. පරිමාණය භූගෝලීය පදනම ඔහොම ගොඩක් තියෙනවා. අපි ලාභ ලැබීමේ අරමුණ ඔන්න ඕක ගමුකු. ලාභ ලැබීමේ අරමුණ කියන කතාව ගමු. එතකොට ලාභ ලැබීමේ අරමුණ කියන
ඒ පදනම ගත්තාම මේ පදනම යටතේ අපිට පුළුවන් ව්‍යාපාර සංවිධාන කොටස් දෙකකට වර්ගීකරණය කරන්න. ලාභ ලැබීමේ අරමුණක් තියෙන ඒවා, ලාභ ලැබීමේ අරමුණක් නැති ඒවා. පැහැදිලිද? එතකොට මේ ලාභ ලැබීමේ අරමුණක් තියෙන ඒවා නැවත තියෙනවා තනි පුද්ගල හවුල් ව්‍යාපාර සමාගම් කියන. පැහැදිලිද? එතකොට දැන් එහෙනම් ඔන්න ඔයාට නිර්වචනය කියද්දී හවුල් ව්‍යාපාරවල නිර්වචනය කියද්දී මෙන්න මේ ලාභ ලැබීමේ අරමුණක් තියනවා කියන එක මතක ඇතුව කියන්න ඕනි. පැහැදිලිද? එතකොට ඇත්තටම කිව්වොත් එහෙම හවුල් ව්‍යාපාරයක් කියන්නේ ඔය chat එකේ දාලා තියෙන ඒවා මට පේනවා. ඒවා හරි මොනවාද හවුල් ව්‍යාපාරයක් කියන්නේ? ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගට යන පුද්ගලයන් අතර තියෙන එකතුවක්. ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යන පුද්ගලයන් අතර තියෙන එකතුවක් තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. හරි. දාගන්න පොතේ මාතෘකාවක් හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. ප්‍රධාන මාතෘකාව හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. අඟල දාගන්න. ප්‍රධාන මාතෘකාව දාගන්න හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. ඊට පස්සේ ලියන්න මෙහෙම. ඊට පස්සේ ලියන්න මෙහෙම. ලාභ ලැබීමේ අරමුණින් මේ ටියුට් එකේ තියෙනවා නේ කමන්නේ ලියන්නේ උනාට ලියන්න හවුල් ව්‍යාපාර ගිණුම්කරණය කියලා ලියලා ලියන්න මෙහෙම ලාභ ලැබීමේ අරමුණින් ලාභ ලැබීමේ අරමුණින් ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයක් ලාභ ලැබීමේ අරමුණින් පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයක් හවුල් ව්‍යාපාරයක් නමින් හැඳින්වේ. පැහැදිලිද? ලියාගන්නටක් ගාලා. ඊට පස්සේ ඔය කියපු නිර්වචනය අපිට ඉදිරිපත් කළේ 1890 හවුල් ආඥා පනත. 1890 හවුල් ආඥා පනතෙන් තමයි ඔය මන් දැන් කියපු නිර්වචනය කියලා තියෙන්නේ. නතු මම කියපු එකක් නෙමෙයි. එහෙනම් මොකද්ද හවුල් ව්‍යාපාරයක් කියන්නේ? MCQ එකක් විදිහට අහන්න පුළුවන් ඕක. හවුල් ව්‍යාපාරයක් යනු කියලා අක්කම එකක් දාලා උත්තර පහක් දීලා දෙන්න පුළුවන්. නැත්නම් 1890 හවුල් ආඥා පනතට අනුව හවුල් ව්‍යාපාරයක් යනු කියලා උත්තර පහක් දෙන්න පුළුවන් MCQ එකේ. අන්නේ තුළු වාට හොරන්න පුළුවන් වෙන්නේ උනේ ලාභ ලැබීමේ අරමුණින් යුව පොදුවේ ව්‍යාපාර කටයුත්තක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර තියෙන සම්බන්ධතාවයක් තමයි හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ. හරි නේද? හරි. ඊළඟට දාගන්න ඔයා පොඩි මාතෘකාවක් හවුල් ව්‍යාපාරයක. හවුල් ව්‍යාපාරයක ලක්ෂණ. හවුල් ව්‍යාපාරයක ලක්ෂණ. ඩක්කල දාන්න. අටකල් මේ තියෙන ටික වැඩකට ගමු. හවුල් ව්‍යාපාරයක ලක්ෂණ. හවුල් ව්‍යාපාරයක ලක්ෂණ මේ ටික ටියුට් එකේ තියෙනවා. නමුත් ඔයා දැන් මෙතන ලියාගන්න. එතකොට මතක හිටිනවා ඒක. ටියුට් එකත් බලන්න ඊට පස්සේ. හරි, හවුල් ව්‍යාපාරයක ලක්ෂණ. කියන්න බලන්න එක ලක්ෂණයක්. එක ලක්ෂණයක් දාන්න බලන්න chat එකේ. අගල් දාන්න. හවුල් ව්‍යාපාරයක ලක්ෂණයක් දාන්න බලන්න chat එකේ. ඉක්මන දාන්න ඕනි. ලාභ ලැබීමේ අරමුණ අන්න හරි. කියන්න. පළවෙනි ලක්ෂණය තමයි හොඳයි නියමයි. ලාභ ලැබීමේ අරමුණින් යුතුව පවත්වාගෙන යාම. දැන් මෙහෙමයි ආ. එකලෙත් දාලා දිනවා පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් කියලා. ඒක ඇවිල්ලා ලක්ෂණයක් තමයි. ඒ ඇවිල්ලා BS පැත්තේ. ඒවත් accounting පැත්තට ලියන්න බෑ. සබ්ජෙක්ට් දෙකක් නේ. සමානතාව තියෙනවා තමයි. හැබැයි BS උත්තර accounting වල ගෙනල්ලා ලියන්න බෑ. දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ තියරි හවුල් ව්‍යාපාරයේ මේ දෙන තියරි ටික BS වලින් cover කරගන්න පුළුවන් නේ කියලා. එහෙම කරන්න හදන්න එපා. accounting වල වෙනම කොටස් ටිකක් තියෙනවා. BS වල වෙනම කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් වල සමානතාවක් තියෙනවා. හරිනේ. හරි, පළවෙනි ලක්ෂණය තමයි ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. දාගන්නත් ගාලා. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම. ලාභ ලැබීමේ අරමුණක් පැවතීම.
लाभ लेबी में आरामुना पैर दी में इलागटे पुत्गले इन एक राशि वी सिटी में इलागटे पुत्गले इन एक राशि वी सिटी में लाभ लेबी में आरामुना पैर दी में इलागटे देवनिया का पुत्गले इन एक राशि वी सिटी में पुत्गले इन एक राशि वी सिटी में इलागटे पोदु आरामुना किन युतुआ काटेगे तो किरी में तुम्हें नहीं कर पोदु आरामुना किन युतुआ काटेगे तो किरी में इलागे कर पोदु आरामुना किन युतुआ काटेगे तो किरी में पोदु आरामुना आपके कदम यानी पहले इधर पोदु आरामुना आपके कदम काटे में काटे तो करें मैं याना इलागे अंतिम कर व्यापार काटे उत्तर सिद्ध भी में अंतिम कर व्यापार खटे तक सिद्ध भी में हाउल की विषमक्ति भी में एक दान निपा एक बीएस पैंते हरियाति एकाउंटिंग पैंतर एक आधार नहीं एक है एक लक्षण है अपने में ये तरह हर नहीं थे लाभ लेबी में आरमुना उद्गरी नेकराशि विसिटी में पौधु आरमुना क्या टेक खटे दुगिरी में व्यापार खटे तक सिद्ध गिरी में हाउल व्यापार वाले लक्षण हैं अर्ने दे इलाकड़ दान हैं हाउल व्यापार या ऐतिहासिक है कि क्रम इमनतं हाउल व्यापार या ऐतिहासिक है कि आकार हाउल व्यापार या ऐतिहासिक है कि आकार हाउल व्यापार या ऐतिहासिक है कि आकार हर निबलन को हाउल किया ना बातली में किया ना हाँ बोली कथा वाक गैप बेला हाउल अब यानी एक अगर बड़ा वैडी हाउल अब यानी हाउल एक अगर वाक यानी एक अगर बड़ा वैडी इतना अवमवासेन हाउल अब फिर ना देने किन्नु अवमवासेन ना हाउल अब फिर ना देने किन्नु देने किन्ने को हाउल अब क्या नहीं है पहले इधर एक अमूलिन बोल दिया आगर हाउल अब फिर ना देने कोडी देंगा भी खता करने मिन्नमी देन्ना कर मिन्नमी देन्ने कोणी क्यों बनी इतनो मिन्नमी आई ना मैं आती ना मैंने देन्ना इतनो अभी मैं खता करने देंग म्याला देन्ना अदर पोदुए फावतपाग ने अन्य व्यापारे करने हाउले व्यापारे क्यों हुई इतनो म्याला लगे कि म्याला देन्ना अदर मैं हाउल ऐसे हूँ नहीं कोमल तो केलाई का कार्य करनी हरे वो का व्यापार व्यत्ते नहीं अभी सामान लोगे व्यत्ते कथा करने मैंने ही ना केले हरे तेरे मुंदे ना तेरा हाउल अच्छा टकाने अन्नी कोमल तो क्या तो बोला ने दान बोला ने बोला दान में इतने वो एक बाले हाउल अच्छा टकाने वाली कोमल तो हाउल कैसी बने पुल मेरे दिन ना तो रहे हटाकर नहीं है ढंग का लगे ओम तो हटाकर बोलूँगा हटाकर दान है चट्टे की इप्पन दान आवाज़ कर या हाउला हटाकर ते आवाज़ क्यों नहीं दे एक ऐसे मुकद्दे केरी में गई ना मैं आगे ना हानो अन्ने पालेवीनी क्रमे आवाज़ कर या होता है कौन द पाले देने के नहीं अन्ने कौन दे पाले नदी के बुत दिन में ना बकिया अन्य मंग तू भी आंगे एक ऐसे कोमल दरने नहीं मैं आने का मंग एक बाट में है गान अन्य भी आंगे इंगान ने अनिपा इतनो निकांग कोल्लेक ने मेरे का कहते रहना एक आय इड बसे लीकी दवा न्यूमर दी लांग ना हरी एक आप पटा मुदाई अबे तमंगी ला न्यूमर दिन नोडी මේ දෙන්නතර හවුල හට ගන්න පුළුවන් විදි තුනයි තියෙන්නේ එකක් තමයි කට වචනේ ඒ කියන්නේ වාචිකව ගිහිල්ලා අහනවා අපි දෙන්න මෙහෙම දෙයක් කරමුද අපි දෙන්න මේ ව්‍යාපාරය කරගෙන යමුද අන්න වාචික වහන්නේ පැහැදිලිද ඊළඟට මේ ව්‍යංගේ ඒ කියන්නේ ඇඟවීමේ අඟවනවා මෙහෙම හවුල් ව්‍යාපාරයක් කරගෙන යමුද ඊළඟට वड़ा सुबह सुबह में तमाई में एक लिखित है देना लिखित गिरिसुमा कोसे
නැත්තම් මොකක් හරි ලිඛිත ලියවිල්ලක් ඔස්සේ හවුල් ව්‍යාපාරයට එළඹෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මතක තියාගන්න මේ ක්‍රම තමයි දෙන්නෙක් අතර හවුලක් ඇති වෙන්න පුළුවන් ආකාර. එහෙනම් තියාගන්න. ව්‍යංගයෙන් වාචිකව ලිඛිතව. හොඳයි උත්තර ටික. ඒවා BS එක යනයි. මම දන්නේ ඕවා තමයි BS වලත් තියෙන්නේ. ඒ ටික යනවා BS වලත් එක්ක. හරි. තකල් දාගන්න. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ක්‍රම ලිඛිතව පුළුවන්, ව්‍යංගයෙන් පුළුවන්, වාචිකව පුළුවන්. ඉරු සර් අගලියන් හරි ඔනේනම් වාචිකව පටන් ගන්නත් පුළුවන් ව්‍යංගයෙන් පටන් ගන්නත් පුළුවන් ලිඛිතව පටන් ගන්නත් පුළුවන් හරි උනේ එතකොට මේ වාචිකවයි ව්‍යංගෙනුයි පටන් ගත්තාම වාචිකවයි ව්‍යංගෙනුයි පටන් ගත්තාම ගැටලු ඇති වෙනවා සමහර වෙලාවට පැහැදිලිද වාචිකවයි ව්‍යංගෙනුයි පටන් ගත්තාම ගැටලු ඇති වෙනවා හැබැයි ලිඛිතව පටන් ගත්තොත් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. නමුත් ගැටලුවක් ඇති වුණාට විසඳුමක් තියෙනවා. ඒ දෙන්න ලිඛිතව ඇති කරගත්ත කිවිසුම. පැහැදිලිද? හරි එතකොට ඔයා දැන් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි ක්‍රම කියලා මේ තුන ලියුවනේ. ඒක යටින් තරුවක් දාලා ලියන්න. ඒක යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. ඒක යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. ඒක යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම. හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ වඩාත්ම යෝග්‍ය ක්‍රමය වන්නේ ලිඛිත කිවිසුමක් ඔස්සේ ලිඛිත කිවිසුමක් ඔස්සේ ලිඛිත නිවිසුමක් ඔස්සේ නැත්නම් ලිඛිත ලියවිල්ලක් ඔස්සේ ලිඛිත ලියවිල්ලක් ඔස්සේ හවුල් ව්‍යාපාරය ඇරඹීමයි හවුල් ව්‍යාපාරය ඇරඹීමයි හරි එතකොට දැන් මෙන්න දැන් ඔන්න ඒ ඉන්නවා ඒ කියලා මිනිස්සෙක් ඉන්නවා මෙන්න එයා ඊළඟට මෙන්න බී කියලා මිනිස්සෙක් ඉන්නවා මෙන්න එයා දැන් මොකෝ කරන්නේ මෙයාලා දෙන්න හවුල් කිවිසුමක් සෝරි මෙයාලා දෙන්න හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා මෙයාලා දෙන්නගේ හවුල් ව්‍යාපාරය පටන් ගන්න වඩාත්ම යෝග්‍ය ක්‍රමය මොකද්ද ලිඛිත ලියවිල්ලක් ඔස්සේ හවුල් කිවිසුමක් ඔස්සේ හවුල් ව්‍යාපාරය ආරම්භ කිරීම හරි මේ බලන්න මෙයාලා දෙන්න දැන් කතා වෙනවා අපි දෙන්න හවුල් ව්‍යාපාරයක් කරමු මොකද්ද අපි දෙන්න කරන හවුල් ව්‍යාපාරය මෙතන කතා කරනවා මෙයා කියනවා මට හොඳට ටයිපින් කරන්න පුළුවන් ටයිප් සෙටින් ආ මෙයා කියනවා මට ටයිප් සෙටින් කරන්න පුළුවන් ටයිපින් මෙයා කියනවා මට හොඳට ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පුළුවන් මෙයාට හොඳට ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පුළුවන් හරි ඔන්න එහෙනම් මෙයාලා දෙන්නගේ හැකියාවන් දෙක තමයි ওই තියෙන්නේ හරි මෙයාලා දෙන්න ඊට පස්සේ දානවා මොකද print shop එකක් මෙයාලා දෙන්න එකතු වෙලා දානවා මොකද print shop එකක් එහෙනම් දැන් මෙයාලා දෙන්න පොදුවේ පොදු අරමුණකින් කරගෙන යන ව්‍යාපාරය තමයි මෙන්න මේ මුද්‍රණ සමාගම නැත්නම් print shop එක මුද්‍රණ ආයතනය හරිද හරි දැන් එතකොට ඕනෙම ව්‍යාපාරයක් නැත්නම් ඕනෙම හවුල් ව්‍යාපාරයක් කරන්නේ මොන අරමුණින්ද? දාන්න බලන්න. හවුල් ව්‍යාපාරයක් කරගෙන යන්නේ මොන අරමුණින්ද? දාන්න බලන්න. අකල් කියන්නේ. හවුල් ව්‍යාපාරය කරගෙන යන්නේ මොන අරමුණින්ද? අන්න හරි ලාභ අරමුණේ. ලාභයක් ලබා ගැනීම බලාපොරොත්තු වෙන්නේ. හරි. දැන් බලන්නකෝ. print shop එකට එන typing වල ටික මෙයා කරනවා. print shop එකේ graphic designing වල ටික මෙයා කරනවා. typing වල ටික මෙයා කරනවා. ග්‍රැෆික් ඩිසයිනින් වල ටික මෙයා කරනවා. එතකොට තමයි මේ print shop එකට අදාළව ව්‍යාපාර කටයුත්ත හරියට ගෙරිලා මේ ව්‍යාපාරයේ ලාභයක් උපය ගන්න පුළුවන් වෙන්නේ. ලාභයක් උපය ගන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එතකොට දැන් මේ ලාභය කියන එක
මේ එක්කෙනෙක්ගේ තනි මහන්සියෙන් දාවේ මේ එක්කෙනෙක් විතරක් වැඩ කරලාද ලාභය ආවේ නැහැ මේ ලාභය කියන එක ආවේ මූයි මූයි දෙන්නගෙම මහන්සියෙන් එහෙනම් මේ ලාභය මෙයාලා දෙන්න අතර කොහොමද බෙදාගන්නේ මේ ලාභය මේ දෙන්න අතර බෙදා ගන්න ඕනේ කොහොමද අන්න මෙයා කියනවා අපි දෙන්න සමසමව බෙදාගමු මේ දෙන්නට කියන්න පුළුවන් අපි දෙන්න සමසමව බෙදාගමු නේද මෙයා මෙයාගෙන් අහනවා ඔබ කැමතිද සමසමව බෙදාගමුද මෙයා කියනවා ඔව් අවුලන්නේ නැහැ සමසමව බෙදාගමු ලාභ ලාභ සමසමව බෙදාගමු අන්න එහෙනම් හවුල් ව්‍යාපාරය කරගෙන යනකොට හවුල් ව්‍යාපාරය කරගෙන යනකොට අපි එකඟ වෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි හවුල් කරුව අතර එකඟ වෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි හවුල් ව්‍යාපාරයට ලාභයක් හරි හවුල් ව්‍යාපාරයට අලාභයක් හරි ආවොත් ඒක කොහොමද දෙන්න තුන් දෙනා හතර දෙනා ඉන්න පිරිස අතර බෙදාගන්නේ කොහොමද කියන එක හවුල් ව්‍යාපාරයක් කරගෙන යනකොට අපි එකඟ වෙන්න ඕනේ ප්‍රධාන කරුණක් ඇදිලිද එහෙම එකඟ වෙන්නේ නැතුව නිකන් හදිස්සියට ව්‍යාපාරයක් පටන් ගන්නවා මේ වගේන කතා කරගන්නේ නෑ මේ වගේන කතා කරගන්නේ නෑ හරිද ඔන්න හිතන්නකො ලාභය එනවා 2000ක් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ලාභය 2000ක් එනවා දැන් මේක බෙදාගන්න විදියක් කිව්වද කලින් ලාභය උපයන්න කලින් බෙදාගන්න විදියක් කිව්වද නැහැ හරිද දැන් මොකද කරන්නේ මෙයා මේකෙන් 1500කුයි මෙයා මේකෙන් 500කුයි අර යනවා කලින් ඔහොම කියලා නැත්තම් බෙදාගන්න දෙයක් මෙන්න දැන් ප්‍රශ්නයක් මූ කියන ඔබ මට අඩු වෙන්න දුන්නේ කියලා මූ කියන ඔබ අඩු වෙන්නේ මහන්සි වුනේ කියලා අන්න එතකොට එකඟතාවක් නැහැ මතභේද හට ගන්නවා දෙන්නත් එක්ක මෙයාලා අතර මතභේදයක් හට ගන්නවා මූ ඊට පස්සේ කියනවා උඹ හොරා මට සල්ලි දුන්නේ මම කැමති නෑ ඔබත් එක්ක ව්‍යාපාරය කරන්න අන්න නම කෝ වෙන්නේ හවුල් ව්‍යාපාරේ නැති වෙලා යනවා එතකොට එතකොට ඔන්න අවදානමට පෙර සූදානම් මොකද්ද ව්‍යාපාරය මෙහෙම වෙන්න කලින් කලින්ම මේගොල්ලෝ කතා කරගන්න ඕනි අපි කොහොමද ව්‍යාපාරයට ලාභයක් ආවොත් ඒක බෙදාගන්නේ අපි කොහොමද අලාභයක් ආවොත් ඒක බෙදාගන්නේ අන්න ඔය විදියට විවිධ කොන්දේසි තියෙනවා අපිට කතා කරගන්න හරිද එතකොට තමයි ඔය කොන්දේසි ටික කතා කරගන්න විදි තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ ව්‍යංගයෙන් වාචිකව ලිඛිතව කියලා දැන් ඔන්න අපි දෙන්න හවුල් ජීවිසුමකට ලැබෙනවා මායි මගේ යාළුවයි හවුල් ව්‍යාපාරයක් කරන්න පටන් ගන්නවා ඒ වෙලාවේ මම යාළුවට කියනවා අපි දෙන්න සමසමව ලාභය බෙදාගමු දැන් අපි දෙන්නගේ ජීවිසුම ඇති වෙලා තියෙන්නේ වාචිකව අපි දෙන්න හවුල් ව්‍යාපාරය පටන් අරගෙන තියෙන්නේ වාචිකව මම එයාට කටින් කියනවා අපි දෙන්න ව්‍යාපාරයක් කරමු ලාභයක් ආවොත් ඔබයි මායි එක සමසමව බෙදාගමු හරිද දැන් මොකෝ වෙන්නේ ලාභයක් එනවා මම මොකෝ කරන්නේ ලාභය සමසමව බෙදාගන්නේ නැහැ ලාභයෙන් වැඩි කොටසක් මං අරන් අඩු කොටසක් අරුණ දෙනවා අන්න දැන් මතභේදයක් අන්න දැන් මතභේදයක් දැන් එතකොට කොහොමද ඔක විසඳගන්නේ අපි යනවා කවුරු හරි නීතිඥයෙක් ළඟට යනවා ඊළඟ කියනවා අපි දෙන්න මෙන්න මේ අහවල් දවසේ ව්‍යාපාරයක් පටන් ගත්තා එදා මූ මට කටින් කිව්වා සමසමව බෙදාගමු කියලා ඔන්න දැන් අද ලාභයක් ආවා හැබැයි මුගේ වචනය අද වෙනස් වෙලා අද මෙයා වැඩි කොටසක් ගත්තා මට අඩු කොටසක් දීලා මොකද්ද මේකට කරන්න පුළුවන් ලෝයගෙන් අහනවා ලෝය කියනවා ඔයාලා දෙන්න සමසමව බෙදා ගන්නවා කියලා කොන්දේසියක් දාගත්තනේ ඒ කොන්දේසිය ඉදිරිපත් කරන්න කියලා කියනවා ඒක සම්බන්ධ මොකක් හරි ලියවිල්ලක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා කියනවා යාළුවා කියනවා අනේ නැහැ නේ කියලා එහෙනම් ඉතින් ලෝය කියනවා එහෙනම් ඉතින් මේක ඔප්පු කරන්න විදියක් නැහැ නේ ඒක නිසා ඔයාට ලාභය ඔයින වඩා නැහැ කියලා කියනවා අන්න එහෙනම් මතභේද හටගන්න නිසා හොඳට මතක තියාගන්න දෙන්නෙක් අතර වැඩ කරද්දි මතභේද හටගන්න පුළුවන් ඔන්න ඔය නිසා ලිඛිත ගිවිසුමක් ඔස්සේ යන්නේ එක තමයි වඩාත්ම සුදුසු ක්‍රමය ඔන්න ඒක තමයි දැන් මම ඔබලන්ට ওই තරුවක් දාලා ලිව්වේ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරද්දී වඩා හොඳයි නිකිතව කරගෙන යනවා නම් හරි දැනුත් ඕන මතභේදයක් වෙනවා කියන්නකෝ ලිඛිත ගිවිසුමේ තියෙනවා සමසමව බෙදාගන්න කියලා යාළුවා වැඩියෙන් අරගෙන
අමාඩුවෙන් අරගෙන දැන් ලෝයර් කෙනෙක් ළඟට ගිහිල්ලා ගිවිසුම ඉදිරිපත් කරොත් අන සමතේකටපත් වෙන්න පුළුවන් ඇයි ගිවිසුමේ තියෙනවා ලිඛිතව සටහන් වෙලා ලාභ ලාභ බෙදාගන්නේ සමද එහෙම කියලා තියෙද්දී අරයට වැඩි කොටසක් අරගෙන මට අඩු කොටසක් දෙන්න බෑ දෙන්නම සමසමෝයි බෙදාගන්නේ අන්න ඒ නිසා තමයි ලිඛිත ගිවිසුමක් ඔස්සේ ව්‍යාපාරයක් කරගෙන යන්න කියලා කියන්නේ හරි තව දරුවක් දාන්න දැන් ඔතන අපි දැන් කිව්වා ලිඛිත ක්‍රමය තමයි වඩා හොඳ ඊට පස්සේ තව දරුවක් දාන්න ඔතන තව දාලා ලියන්න මෙහෙම දාලා ලියන්න මෙහෙම දාලා ලියන්න මෙහෙම හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක පවත්වාගෙන යනු ලබන 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 ලිඛිත හවුල් ගිවිසුම ලිඛිත හවුල් ගිවිසුම ලිඛිත හවුල් ගිවිසුම හවුල් ඔප්පුව නමින් හැඳින්වේ හවුල් ඔප්පුව හවුල් ඔප්පුව ලිඛිත හවුල් ගිවිසුම හවුල් ඔප්පුව නමින් හැඳින්වේ පැහැදිලිද එහෙනම් මතක තියාගන්න ලිඛිත ගිවිසුමට තමයි හවුල් ඔප්පුව කියලා කියන්නේ ලිඛිත ගිවිසුමට තමයි හවුල් ඔප්පුව කියලා කියන්නේ හරි නේද රයිට් මට කියන්නේ මෙතනට වෙනකන් තේරුණාද කියලා මෙතනට වෙනකන් තේරුණාද කියන්නේ හරි ඊළඟට ආයතනම තරුවක් දාන්න ආයතනම තරුවක් දාන්න තරුවක් දාලා මෙහෙම ලියන්න තරුවක් දාලා මෙහෙම ලියන්න 1840 ඔතනම තරුවක් දාලා ලියන්න මේක වැදගත් දෙයක් 1840 වංචා වැළැක්වීමේ ආඥාපනද මොකද්ද 1840 1840 වංචා වැළැක්වීමේ ආඥාපනත වංචා වැළැක්වීමේ ආඥාපනත මෙන්න මේ වංචා වැළැක්වීමේ ආඥාපනත කියනවා හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් රුපියල් 1000ට වඩා වැඩි නම් ඒ හවුල් ව්‍යාපාරය අනිවාර්යෙන්ම ලිඛිත ගිවිසුමක් ඔස්සේ යන්න ඕනේ කියලා මෙන්න මේ ආඥාපනතින් කියනවා. පැහැදිලිද? එහෙනම් ලියන්න මෙහෙම අරුවක් දාලා ලියන්න. 1840 වංචා වැළැක්වීමේ ආඥාපනතී 1840 වංචා වැළැක්වීමේ ආඥාපනතී 18 වන වගන්තියට අනුව වංචා වැළැක්වීමේ ආඥාපනතී 18 වන වගන්තියට අනුව 18 වන වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය 18 වන වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ඒ රුපියල් 1000ට වඩා වැඩි නම් එම හවුල් ව්‍යාපාරය රුපියල් 1000ට වඩා වැඩි නම් එම හවුල් ව්‍යාපාරය ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යාම ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යාම අනිවාර්ය බව ලිඛිත ගිවිසුමක් යටතේ පවත්වාගෙන යාම අනිවාර්ය බව මෙම ආඥාපනතෙන් අනාවරණය කර ඇත මෙම ආඥාපනතෙන් අනාවරණය කර ඇත රයිට් දැන් එහෙනම් ඔයා මාතෘකාවක් දාගන්න හවුල් ඔප්පුව දැන් ඔයා මාතෘකාවක් දාගන්න හවුල් ඔප්පුව දාගන්න බෑ එක කතා කරන්නේ නේ හවුල් ඔප්පුව ගැන මේ පාඩම හොඳට අල්ලගන්න මේක ලේසියක් හරිද අමාරු නෑ මේ තියරිටි කොහොමද උඩට දාගන්න ඕන මුලින්ම හරි හවුල් ඔප්පුව කිව්වේ මොකද්ද හවුල් ඔප්පුවට කියන්න පුළුවන් තව නමක් දාන්න බලන්න හවුල් ඔප්පුව කියන එකට කියන්න පුළුවන් තව නමක්
අවුල් ඔප්පුව කියන එකට තව නමක් පාවිච්චි කරන්න පුළුවන් දාන්න බලන්න ඔයා දැන්ටම දන්නවා ඒක මගේ කටින් කීපවතාවක් කියුණා හවුල් ඔප්පුව කියන එකට කියන්න පුළුවන් තව නමක් අන්න හරි ලිඛිත හවුල් ගිවිසුම ලිඛිත හවුල් ගිවිසුම නැත්නම් හවුල් ගිවිසුමට තමයි ලිඛිතව තියාගෙන යන හවුල් ගිවිසුමට තමයි හවුල් ඔප්පුවක් කියලා කියන්නේ හරි එහෙනම් මාතෘකාවක් දැම්මා හවුල් ව්‍යවස්ථාවලිය මේ මොකද මාතෘකාවක් දැම්මා හවුල් ගිවිසුම කියලා ඒක යටතේ කියන්නේ මෙහෙම ඒක යටතේ කියන්නේ මෙහෙම ඒක යටතේ කියන්නේ මෙහෙම හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන විට 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 එම හවුල් ව්‍යාපාරී සියලු හවුල් කරුවන්ගේ අනුදැනුම මත එම හවුල් ව්‍යාපාරී සියලු හවුල් කරුවන්ගේ අනුදැනුම මත සියලු හවුල් කරුවන්ගේ අනුදැනුම මත සියලු හවුල් කරුවන්ගේ අනුදැනුම මත පොදු එකඟතාවක් යටතේ පොදු එකඟතාවක් යටතේ සියලු හවුල් කරුවන්ගේ අනුදැනුම මත පොදු එකඟතාවක් යටතේ ඇති කර ගන්නා වූ විවිධ කොන්දේසි පොදු එකඟතාවක් යටතේ ඇති කර ගන්නා වූ විවිධ කොන්දේසි ඇති කර ගන්නා වූ විවිධ කොන්දේසි හවුල් කාර්ය අතර ඇති කර ගන්නා විවිධ කොන්දේසි ඇතුළත් ලිඛිත ලියවිල්ල ඇතුළත් ලිඛිත ලියවිල්ල හවුල් ඔප්පුව නම් වේ හවුල් ඔප්පුව නම් වේ හරි මට කියන්නේ මෙතනට වෙනකන් තේරුණාද කියලා කාට හරි ප්‍රශ්නයක් තියෙනවද මෙතනට වෙනකන් අගල අනුහාර දිනවන අන්න බලන්න මොන හරි ප්‍රශ්නයක් තියෙනවද දැන් අද මේක කොට දා ගන්න ඕනේ හරිද අද ඉඳන් දවස් කීපයක් මේක කරනවා මේ දවස් ටික ඇතුළත හවුල් ව්‍යාපාර ටික හරියට ඉගෙන ගන්න MCQ විශාල ප්‍රමාණයක් කොට දා ගන්න පුළුවන් දෙවැනි ප්‍රශ්න පත්‍රයේ විශාල ප්‍රමාණයක් කොට දා ගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න හවුල් ව්‍යාපාර හොඳට පුළුවන් වෙන්න නම් අසම්පූර්ණ සටහන් හොඳට පුළුවන් වෙන්න ඕනි නිෂ්පාදන ගිණුම් හොඳට පුළුවන් වෙන්න ඕනි තනි පුද්ගල ව්‍යාපාරවල ගැළපිනි ටික හොඳට පුළුවන් වෙන්න ඕනි එතකොට මේ හැම එකම රෙකෝඩින් මම ඔයාලට දීලා තියෙනවා මේ හැම එකම රෙකෝඩින් මම ඔයාලට දීලා තියෙනවා ඒ නිසා මේ දේවල් නැවත නැවත බලන්න හවුල් ව්‍යාපාරවල ගණන් හදන්න තව දවස් දෙකක් විතරයි ලොකු ගණන් හදන්න ඒ ලොකු ගණන් හදන්න කලින් මේ ටික නැවත වතාවක් බලන්න විශේෂයෙන් මේ ගැළපිනි ටික හරි නේද ඔය ආරම්භක ප්‍රාග්ධනයේ තාම රුපියල් 1000යි ඒ 50ක වෙනස් වෙලා නැහැ හරි වැඩේ ඕකේ ඊළඟට ඔයා දාගන්න හවුල් ඔප්පුවක ඇතුළත් කරුණු නැත්නම් ලිඛිත හවුල් කිවිසුමක ඇතුළත් කරුණු හවුල් ඔප්පුවක ඇතුළත් කරුණු නැත්නම් ලිඛිත හවුල් කිවිසුමක ඇතුළත් කරුණු මේව වැදගත් මේව ලියාගන්න ලිඛිත හවුල් කිවිසුමක ඇතුළත් කරුණු ටික අපි දැන් කතා කරන්න යන්නේ ලිඛිත හවුල් කිවිසුමක ඇතුළත් කරුණු නැත්නම් හවුල් ඔප්පුවක ඇතුළත් කරුණු ලියන්න පළවෙනි එක හවුල් ව්‍යාපාරය පිළිබඳ වැදගත් කරුණු හවුල් ව්‍යාපාරය පිළිබඳ වැදගත් කරුණු පළවෙනි එක හවුල් ව්‍යාපාරය පිළිබඳ වැදගත් කරුණු ඒ කියන්නේ මොනවද හවුල් ව්‍යාපාරයේ නම හවුල් ව්‍යාපාරයේ තියෙන දැන ලිපිණය අනේ ලියාගන්නකෝ හවුල් ව්‍යාපාරය පිළිබඳ වැදගත් කරුණු ඒක යටතේ ඒක යටතේ ලියන්න හවුල් ව්‍යාපාරයේ නම හවුල් ව්‍යාපාරයේ නම ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ කාර්යාලය හවුල් ව්‍යාපාරයේ කාර්යාලය පිහිටි ස්ථානයේ ලිපිණය පිහිටි ස්ථානයේ ලිපිණය හවුල් ව්‍යාපාරයේ පිහිටි ස්ථානයේ ලිපිණය
व्यापार आरंभ कल दिन हाउल व्यापार आरंभ कल दिन इलाट हाउल करवांगी नम्हा विस्तर एक हाउल करवांगी नम्हा विस्तर हाउल व्यापार सिदु करगने अन्नावु व्यापार कटयुत हाउल व्यापार सिदु करगने अन्नावु व्यापार कटयुत हाउल व्यापार सिदु करगने अन्नावु व्यापार कटयुत इधर पालेनी करुने आटे अन्नो एटी के तमाई पालेनी करुने आटे इधर बसे देखा देखा यापि ताम कथा करे हाउल व्यापार ये पिनी बाते वैधगत करुनु कियला एक यादते तमाई योटी के लिए हाउल व्यापार ये नामे लिपिने आरंभ कल दिने हाउल करुण की तोड़ दुरु इधर बसे हाउल व्यापार ये करेगे ना व्यापार खड़े हो इलाकड़े त्यागड़े देखा हाउल की विषम कथित है ना देखा हाउल व्यापार ये लाभ लाभ हाउल व्यापार ये लाभ लाभ पैदागन्ना आकार ये हाउल व्यापार ये लाभ लाभ पैदागन्ना आकार ये हाउल व्यापार ये लाभ लाभ पैदागन्ना आकार ये तूने हाउल करुण तूने हाउल करुण प्राग्दने से पे युद्ध आकार ये नेतम प्राग्दने तो दाय के भी युद्ध आकार है हाउल करुण प्राग्दने से पे युद्ध आकार है नेतम प्राग्दने तो दाय के भी युद्ध आकार है प्राग्दने तो दाय के भी युद्ध आकार है इलागड़ हातर है इलागड़ हातर है हाउल व्यापारी हाउल वेतन लगाके नहीं मास्टर कौन देसी हाउल व्यापारी हाउल वेतन एक ने बैठू लगाके नहीं मास्टर कौन देसी हाउल वेतन लगाके नहीं मास्टर कौन देसी ये मैं हाथर पाहा पाहा हाउल करुण विषिन सफेद नल द प्राग दाने इधर पास्टरी इधर हाउल करुण विषिन सफेद नल द प्राग दाने इधर पोली लबागन्ना आकारे हाउल व्यापारे टे हाउल करुण सेपायु प्राग्दने ये विनुविन पोली लबागन्ना आकारे नेतम पोली गिवना आकारे पोली गिवना आकारे इलाके टे हाउल करुण गे जंगम गिनुम चेष्टम आते आकार එයා මුලින්ම සපේන ප්‍රාග්ධනයට අමතරව හවුල් ව්‍යාපාරයට තව ණය දෙන්නේ. එතකොට හවුල් කාර්යය ණය දීලාද තියෙන්නේ? ඔය ණය වෙනුවෙන් හවුල් ව්‍යාපාරයෙන් හවුල් කාර්යයට පුළුවන් පොලියක් අය කරගන්න. අනේ පොලිය සම්බන්ධ විස්තරත් මේ හවුල් විසුමේ තියෙනවා. ඊට පස්සේ හවුල් කරුවන් සිදු කරන ලද ගැණිලි වලට පොලිය ලබා ගන්න ආකාරය. හවුල් කරුවන් සිදු කරන ගැණිලි වලට හවුල් කරුවන් සිදු කරන ගැණිලි වලට පොලී ලබා ගන්න ආකාරය නැත්නම් පොලී අය කර ගන්න ආකාරය හවුල් කරුවන් සිදු කරන ගැණිලි වලට පොලී ලබා ගන්න ආකාරය පොලී ලබා ගන්න ආකාරය
පොලි ලබා ගන්න ආකාරය ඊළඟට හවුල් කරුවන්ගේ වගකීම් හා බලතල 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 ඊළඟට නව හවුල් කරුවෙකු බඳවා ගන්නේ නම් ඊළඟට නව හවුල් කරුවෙකු බඳවා ගන්නේ නම් ඊළඟට නව හවුල් කරුවෙකු බඳවා ගන්නේ නම් ක්‍රියා කළ යුතු ආකාරය නව හවුල් කරුවෙකු බඳවා ගන්නේ නම් ක්‍රියා කළ යුතු ආකාරය නව හවුල් කරුවෙකු බඳවා ගන්නේ නම් ක්‍රියා කළ යුතු ආකාරය ඊළඟට හවුල් කරුවෙක් විස්රාම ගැනීමේදී හවුල් කරුවෙක් විස්රාම ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය හවුල් කරුවෙක් විස්රාම ගැනීමේදී කටයුතු කළ යුතු ආකාරය හවුල් කරුවෙකු විස්රාම ගැනීමේදී කටයුතු කළ ආකාරය ඊළඟට හවුල් ව්‍යාපාරය විසිරුවා හරින ආකාරය සම්බන්ධ තොරතුරු හවුල් ව්‍යාපාරය විසිරුවා හරින ආකාරය පිළිබඳ තොරතුරු හවුල් ව්‍යාපාරය විසිරුවා හරින ආකාරය පිළිබඳ තොරතුරු right මට කියන්න ඔතනට වෙනකම් ඕකේද කියලා ඔතනට වෙනකම් පැහැදිලිද කියන එකක් ගාලා ඔතනට වෙනකම් පැහැදිලිද කාටද මෙතන වෙනකම් මොන හරි ප්‍රශ්නයක් තියෙන්නේ හරි දැන් අපි වැදගත් දේවල් ටිකක් කතා කරන්නේ මේන්න මේ ටික හොඳට අහගන්න හවුල් ව්‍යාපාරවල ගණන් හදද්දී මේ දැන් කියන කතා ටික අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා ඒ නිසා මතක ඇතුව මේ කියන කතා ටික හොඳට ඔළුවට දාගන්න ලියාගන්න මාතෘකාවක් ලියාගන්න මාතෘකාවක් ලියාගන්න මාතෘකාවක් හවුල් ව්‍යාපාරවලට හවුල් ව්‍යාපාරවලට හවුල් ව්‍යාපාරවලට බලපාන්නා වූ හවුල් ව්‍යාපාරවලට බලපාන්නා වූ අනපනත්තා නීති රීති හවුල් ව්‍යාපාරවලට බලපවත්නා වූ නැත්නම් බලපාන්නා වූ අනපනත්තා නීති රීති හවුල් ව්‍යාපාරවලට බලපාන්නා වූ අනපනත්තා නීති රීති කොහොම විනාඩියක් ඉන්නේ මාතෘකාව තමයි හවුල් ව්‍යාපාරවලට බලපවත්නා වූ අනපනත්තා නීති රීති අනපනත්තා නීති රීති ඒ කියන්නේ හවුල් ව්‍යාපාර කරගෙන යනකොට මේවා මේ රජයේ විසින් අනුමත කරලා තියෙන නීති රීති වලට අනපනත් වලට අනුව කටයුතු කරගෙන යන්න ඕනේ හරිද හරි එතකොට මතක තියාගන්න හවුල් ව්‍යාපාරවලට බලපාන හවුල් ව්‍යාපාරවලට බලපාන ප්‍රධානම නීතිය තමයි ප්‍රධානම නීතිය තමයි ගන්න බලන්න මොකද්ද කියලා ප්‍රධානම එක හවුල් ව්‍යාපාරවලට බලපාන ප්‍රධානම නීතිය ගන්න බලන්න ඉක්මනට හවුල් ව්‍යාපාරවලට බලපාන ප්‍රධානතම නීති රීතිය ගන්න බලන්න මේක අනපනත් ගොඩක් තියෙනවා හරිද අනපනත් ඔක්කොම ටික මම මෙතනදී කතා කරන්නේ කියුට් එකේ ඒ ටික තියෙනවා ඒ නිසා මම මේ වැදගත් අනපනත් ටික අරගෙන ඒ ටික කතා කරනවා අනිත් ටික ඔයගලන්ට කියුට් එකෙන් බලා ගන්න පුළුවන් නේද හරි මට කියන්න හවුල් වලට බලපාන ප්‍රධානම අනපනත මොකද්ද ඉක්මන් කරන්න try එකක් ගන්න try එකක් දෙන්න try එකක් ගන්න එක්කෙනෙක් දීපු උත්තරේ සම්පූර්ණමදි හවුල් ව්‍යාපාරවලට බලපාන ප්‍රධානම අනපනත නැත්නම් ප්‍රධානම නීතිය උත්තර දෙන්න ඉක්මනට හවුල් ව්‍යාපාරවලට බලපාන වැදගත්ම සහ ප්‍රධානම නීතිය මොකද්ද 1890 හවුල් ආඥාපනත 24 නෙමෙයි 24 විතරක් නෙමෙයි
संपूर्ण व्यापारेट बलपान प्रधानम नीति रीति मेघ अटते मेनमे फलतियन मेनमे फलतियन वगंति तुनाती आंगे भगंति तुनाका විසිය හතරවෙනි වගන්තිය මේක අනිත් පැත්තට හරවලා 42 වෙනි වගන්තිය ඊළඟට 44 වෙනි වගන්තිය එහෙනම් ඔයා දාගන්න දැන් පළවෙනි එක පළවෙනි මනපනත 1890 හවුල් ආඥා පනතේ sorry 1890 හවුල් ආඥා පනත 1890 හවුල් ආඥා පනත එදාස් 890 හවුල් ආඥා පනත. හරිද? එනේ පළවෙනිම අනපනත. පළවෙනිම නීතිය අපිට වැදගත්. ඒක යටතේ කියන්නේ මෙහෙම හවුල් ව්‍යාපාර පිළිබඳ කටයුතු කිරීමේදී හවුල් ව්‍යාපාර පිළිබඳ කටයුතු කිරීමේදී හවුල් ව්‍යාපාර පිළිබඳ කටයුතු කිරීමේදී භාවිතා වන්නා වූ හවුල් ව්‍යාපාර පිළිබඳ කටයුතු කිරීමේදී භාවිතා වන්නා වූ ප්‍රධානතම නීති රීතිය වන්නේ භාවිතා වන්නා වූ ප්‍රධානතම නීති රීතිය වන්නේ ප්‍රධානතම නීති රීතිය වන්නේ මෙම හවුල් ආඥා පනත වෙයි මෙම හවුල් ආඥා පනත වෙයි එතන ප්‍රධානම එක ඊට පස්සේ කියන්න 1890 හවුල් ආඥා පනතේ 1890 හවුල් ආඥා පනතේ 24 42 සහ 44 යන වගන්ති 1890 හවුල් ආඥා පනතේ 24 42 සහ 44 42 සහ 44 44 යන වගන්ති හවුල් ව්‍යාපාර ගිණුම් කරණයේදී වැදගත් වේ හවුල් ව්‍යාපාර ගිණුම් කරණයේදී වැදගත් වේ අරනේද ඔන්නේ නම් පළවෙනිම පනත තමයි 1890 හවුල් ආඥා පනතේ ඔන්නේ වගන්ති ටික හරිනේද රයිට් දෙවැනි එක මේ වගන්ති ටික අපි වෙනම කතා කරමු ඊට කලින් අනපනක් ටික දාගෙන යමු මෙන්න පළවෙනි මේක ළමයි දෙවැනි එක අපි කලිනුත් ලිව්වා 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත දෙවැනි එක දාගන්න එකත් 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත දාගන්න එක 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත හරි ඒක යටතේ ලියන්න මෙහෙම අර කතාවම ලියන්නකො ඉස්සලා ලිව්වේ හවුල්කරුවන්ගේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් ලිඛිතව පවත්වාගෙන යන්න ඕනි කියන කතාව ලියන්නත් ගාලේ එක ඉක්මනින් ලියන්න දැන් උනන්දුවෙන් අහගෙන ඉන්න හරිද තියරි ටිකක් තමයි තියෙන්නේ මේ තියරි ටික ඕනේ ළමයි ගණන් හදද්දී ඒකයි ඒ නිසා මේක ඔළුවේ තියාගන්න ඊට පස්සේ අපි ගණන් හදමු අද ගණන් හදනවා අද රැයට තව ගණන් හදනවා ඊට පස්සේ මේ පාඩම අපි ඉස්සරහට කරගෙන යමු දවස් කීපයක් මේක ෆිට් වෙනකන් කරගෙන යමු ඊට පස්සේ මේකේ පාස් පේපර් ගණන් හදලා තව තව ගණන් හදලා බලමු කොහොමද කියලා පැහැදිලිද මේක ගොඩ දාගන්න දීසි පාඩම ඊට පස්සේ අපි සමාගම් පටන් ගන්නවා මේක ඉවර වෙච්ච ගමන් මේක ඉවර වෙච්ච ගමන් සමාගම් පටන් ගන්නවා හරිද ඒක නිසා මේ දවස් ටිකේ පන්ති වලට සම්බන්ධ වීම ඔබ දිනවයි කියලා තමයි කියන්න තියෙන්නේ ගොවිසෙත ඔබ කෝටිපතියෙක් කරවයි වගේ මේ ඉදිරි මාස කීපයේ පන්ති වලට සම්බන්ධ වීම ඔබ දිනවයි ඒක මේ කතාව පැහැදිලිද මම ඔයාලට පන්තිය පටන් ගත්තීම වෙන්නවා අපිට මේ මාස හතරේ අවුරුදු එකමාරක විතර වැඩ කරන්න පුළුවන් කියලා අවුරුද්දයි මාස දෙකක විතර වැඩ කරන්න පුළුවන් කියලා මම ඔයාලට පෙන්නුවා ඒක
මුලින්ම හරිද එතකොට සෑහෙන කාලයක වැඩ මේ මාස හතරේ කරන්න පුළුවන් ඒ නිසා මේ මාස හතර කට් කරගන්න එපා ලොකු අපරාධයක් වාව යාට කරගන්න ඒ නිසා හරියට පන්තියට සම්බන්ධ වෙන්නේ තියරි පන්ති බදාදායි බ්‍රහස්පතින්දායි තියෙනවා සිකුරාදායි සෙනසුරාදායි රිවිෂන් තියෙනවා ඔය ටිකේ හරියට ගැම්මෙන් මේ සම්බන්ධ වෙන්න කලින් දේවල් ඔක්කොම අමතක කරලා එතකොට ගේම ගහගන්න පුළුවන් හරි අපි දැන් කතා කරේ 1840 වංචා වැළැක්වීමේ ආඥා පනත ඒකෙන් මොකද්ද කිව්වේ හවුල්කාරයන්ගේ ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000ට වඩා වැඩි නම් අනිවාර්යෙන් ලිඛිත කිවිසුමකින් යන්න ඕනේ කියන කතාව ඊළඟට තුන්වෙනි නීතිය හවුල් වලට වැදගත් තුන්වෙනි නීතිය 2007 අංක 7 දරන අංක 7 දරන සමාගම් පනත ඔයා බලයි මොකද්ද යක ඔය වෙන්නේ කතා කරන්නේ හවුල් ගැන මෙන්න සමාගම් පනතත් ආව ඔව් දාගන්න 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත පැහැදිලිද ඒක යටතේ ලියන්න මෙහෙම ඒක යටතේ මෙහෙම ලියන්න සමාගම් පනත යටතේ ලියන්න මෙහෙම හවුල් ව්‍යාපාරයක අවම හවුල්කරුවන් සංඛ්‍යාව sorry වැරදුනා හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව අවම ගාන දෙකයි කියලා පනත් වලින් කියන්න ඕනේ අහන්නකෝ ඔයා කොයි වෙලාවකවත් මේ උත්තර ලියද්දි වරද්දලා ලියන්න එපා හරිද දැන් ඔයාගෙන් අහන්න පුළුවන් 2007 අංක 7 දරන සමාගම් පනත හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ කෙසේද කියලා හරි මට නිකන් ඔයාගේ උත්තරේ දාන්න බලන්න chat එකේ ඔයාගේ උත්තරේ දාන්න බලන්න chat එකේ අහන ප්‍රශ්නේ තමයි 2007 අංක 7 දරන සමාගම් පනත හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ කෙසේද දාන්න බලන්න ඔයාගේ උත්තරේ හැමෝම දාන්න ඕනේ හැමෝම දාන්න ඕනේ මේ උත්තර ලියද්දි කරන වැරද්දක් පෙන්වන්න යන්නේ ඒකයි හැමෝම දාන්න විනාඩියක් දෙකක් අරන් හැමෝම දාන්න අංක 7 දරන සමාගම් පනත අවුල් ව්‍යාපාර වලට වැදගත් වෙන්නේ කොහොමද කියලා දැන් ඔයගොල්ලෝ BS වල ඔය ඉගෙනගෙන තියෙනවනේ දාන්න බලන්න අක්කාලා අක්කාලා දාන්න ඕනේ හැමෝම හැමෝම දාන්න තමන් දැන් විභාගෙට ඇහුවනම් විභාගෙට ඇහුවනම් මේකට උත්තර ලියන්නේ කොහොමද කියලා මටව දැනගන්න ඕනේ හරිද ඔන්න ප්‍රශ්නය හවුල් ව්‍යාපාරයක sorry 2007 අංක 7 දරන සමාගම් පනත හවුල් ව්‍යාපාර වලට බලපාන්නේ කෙසේද තමන්ගේ උත්තරය තමන් දැන් විභාගේ ලියන්න කියලා ඉදලා ලියන්නකෝ බලන්න එක්කෙනෙක්වත් හරි උත්තරේ ලියුවේ නැහැ. එක්කෙනෙක්වත් හරි උත්තරේ දාලා නැහැ. 1 2 3 4 දෙනෙක් දාලා දිනවා. වැරදි. සමහර කට්ටිය කියනවා 2007 අංක 7 මෙන්න මේ සමාගම් පනත බලපාන්නේ මෙන්න මේ සමාගම් පනත බලපාන්නේ මෙන්න මේ විදිහට කියලා. මොකද්ද? අවම හවුල් ගාන 2යි උපරිම ගාන 20යි. ඔන්න ඔහොම කියලා කියන සමහර කට්ටිය. මේක වැරදි උත්තරයක්. අවම 2යි කියලා පනත් වලින් කියන්න ඕනේ. හවුලක් වෙන්න අඩු ගානේ 2ක් ඉන්න ඕනේ කි. එතකොට මේ අවම ගාන මොන පනතෙන්වත් කියන්නේ නැහැ. හරිද? මෙන්න මේ අංක 7 දරන පනතෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් උපරිම සමාජික සංඛ්‍යාව මේකෙන් කියන්නේ උපරිම ගාන ගැන විතරයි උපරිම සමාජික සංඛ්‍යාව 20යි ඉන්න පුළුවන් කියලා මෙන්න මේ පනතෙන් තමයි කියන්නේ 50ක් නෙමෙයි අසිරු
20යි හවුල් ව්‍යාපාරයක ඉන්න පුළුවන් උපරිම සමාජික සංඛ්‍යාව 20යි කියලා යෝගේ කියන්නේ හැබැයි වෘත්තිමය හවුල් කියලා જાතියක් තියෙනවා වෘත්තිමය හවුල් ව්‍යාපාර නැත්නම් විශේෂිත හවුල් ව්‍යාපාර කියලා ඒ කියන්නේ ඔඩිට් ෆර්ම් එකක් ලෝ ෆර්ම් එකක් ඔන්න ඔය වගේ දෙයක් ඒවට කියනවා විශේෂිත හවුල් ව්‍යාපාර මෙන්න මේවයි මේ කතාව අදාළ වෙන්නේ නැහැ ඉස්සර වැඩියෙන් ඉන්න පුළුවන් හරිද හැබැයි හවුල් ව්‍යාපාරයක උපරිම සමාජිකයෝ 20ක් ඉන්න ඕනේ කියලා කිව්වේ මෙන්න මෙයා එයා කොහෙවත් කිව්වේ නැහැ අවම ගන්න දෙකයි කියන්නේ ඒක වැරදි කට්ටිය දැම්ම එක උත්තර ලියද්දී ඔය ඉගෙන ගන්න ඔයාට BS වල උගන්වලා ඇති ඔයා උත්තර ලියන්න දන්නේ නැහැ දැන් කිව්වා හවුල් ව්‍යාපාරවල හවුල්කාරයෝ බදව ගනින්න කියලා ඒක වැරදි ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා උපරිම සංඛ්‍යාව 50ක් කියලා 2 සිට 50 කියලා ඒකත් වැරදි ඊට පස්සේ ව්‍යාපදින්ති කරන්න ඕනේ කියන කතාවත් වැරදි හවුල් ව්‍යාපාර ව්‍යාපදින්ති කරන්න ඕනේ හරිද මේ මොකද තව එක්කෙනෙක් දාන උපරිම හවුල්කාරයෝ දැක්වීම සඳහා කියලා ඒක හරි නමුත් කීයද කියලා නැහැනේ උත්තරේ සම්පූර්ණ නැහැ එක්කෙනෙක් දාලා තියෙනවා හවුල් ව්‍යාපාරේ ව්‍යාපදින්ති කරන්න ඕනේ කියලා හවුල් ව්‍යාපාරේ ව්‍යාපදින්ති කරන්න ඕනේ නැහැ හවුල් ව්‍යාපාරේ නාමය තමයි ව්‍යාපදින්ති කරන්නේ පැහැදිලිද ඔයා ඕකට පරීක්ෂාකාරීව කියවන්න හවුල් ව්‍යාපාරේ ව්‍යාපදින්ති කරන්න ඕනේ නැහැ හවුල්කාරයන්ගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය කරගෙන යනවා නම් හවුල් ව්‍යාපාරය නෙමෙයි ඒන් ඒගේ නම 1918 අංක 4 ඒ කලින් පනත දැන් තියෙන 1987 අංක 6 මම හිතන්නේ ඔන්න ඔය පනතයට දෙක ව්‍යාපදිංචි කරන්න ඕනේ පැහැදිලිද මේ උත්තර ලේනියම හරියට ඉගෙන ගන්න මම මේකයි බැලුවේ පොඩ්ඩක් දැන් කට්ටියගේ උත්තර ඇටි එක්කලයි හරි උත්තරයක් දුන්නේ මේ පරුෂී විතරයි දුන්නේ හවුල් ව්‍යාපාරයේ උපරිම සමාජික සංඛ්‍යාව 20කට සීමා කිරීම කියලා අනිත් කට්ටියගේ උත්තර වැරදි මට කියන්න හවුල් ව්‍යාපාරයේ නම නේද ව්‍යාපදිංචි කරන්න ඕනේ පොඩක් දාන්න බලන්න ඔයගොල්ලෝ BS වල උගන්වලා තියෙන්නේ සංඛාර දාන චැට් එකේ හවුල් ව්‍යාපාරයේ නම ව්‍යාපදිංචි කරන්න කියලා නේද කියලා තියෙන්නේ නැත්නම් හවුල් ව්‍යාපාරයේ ව්‍යාපදිංචි කරන්න කියලා නැහැ නේ දාන්න බලන්න අක්කලා ඉක්මනින් දාන්න කවුරු හරි තරුසි දාන්න පොඩ්ඩක් හවුල් ව්‍යාපාරයේ ව්‍යාපදිංචි කරන්න ඕනේ කියලා තියෙන්නේ නැත්නම් හවුල් ව්‍යාපාරයේ නම ව්‍යාපදිංචි කරන්න කියලා තියෙන්නේ ආ දැක්කද හවුල් ව්‍යාපාරයේ ව්‍යාපදිංචි කරන්න කියලා කතා වන්නේ හවුල් කාර්යෝ ටික ඉන්නවනේ ඔයා හවුල් කාර්යෝ ටිකගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරය කරගෙන යනවනම් කිසි අවුලක් නැහැ හැබැයි හවුල් කාර්යයන්ගේ සම්පූර්ණ නමින් ඇර වෙනත් නමකින් කරනවා නම් හවුල් ව්‍යාපාරය නෙමෙයි හවුල් ව්‍යාපාරේ නම ව්‍යාපදිංචි කරන්න කියලා කියන්නේ ඔය පොයින්ට් ඔයා හරියට ලියුවේ නැත්තම් ලකුණු නැහැ දැන් ඔයා ඕක දන්නේ නැහැ නේ ඔයා ඕක දන්නේ නැත්තේ ඔයා ඉගෙනගෙන නැති නිසා නෙමෙයි ඔයා ඕව හරියට පරීක්ෂාකාරීව කියවලා නැති නිසා නැත්තම් සර්ලා ඕව උගන්වනවා ඕගොල්ලෝ හරියට කියවලා ඔළුවට දාගන්නේ නැහැ ඒකයි හරිද මතක තියාගන්න 2007 අංක 7න් කියන්නේ 2007 අංක 7න් කියන්නේ දැන්වත් ඉගෙන ගන්න හවුල් ව්‍යාපාරයක උපරිම හවුල්කාරයෝ සංඛ්‍යාව 20යි කියලා තමයි මේකෙන් කියන්නේ අවම දෙකයි කියලා මේකෙන් කියන්නේ යකෝ හවුලක් කියන්නේ දෙකක් කියලා 50 වලින් කියන්න ඕනේද නෑ දෙන්නේ කියලා දන්නවා හවුල් කියන වචනේම තේරුණාද ඒතර අවම සමාජික සංඛ්‍යාව මේකෙන් කියවෙන්නේ නෑ මේකෙන් කියවෙන්නේ හවුල් ව්‍යාපාරයේ උපරිම සමාජික සංඛ්‍යාව 20යි කියලා කියන්න එන අපිට වැදගත් වෙන තුන්වෙනි පනත 2007 අංක 7 දරන සමාගම් පනත 2007 අංක 7 දරන සමාගම් පනත ලියන්නේ මම සමාගම් පනතේ ඒ කියන්නේ මෙන්න මේ පනතේ 519 වන වගන්තිය 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 වෙනි වගන්තිය 519 වන වගන්තිය ප්‍රකාරව නැත්නම් වගන්තියට අනුව 519 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක සිටිය යුතු
මෙන්න මේ වගන්තියට අනුව 519 වන වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව හවුල් ව්‍යාපාරයක සිටිය යුතු උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20ක් බව උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20ක් බව මෙම පනතෙන් අවධාරණය කර ඇත උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20ක් බව මෙම පනතෙන් අනාවරණය කර ඇත හරි එතරම් තරුවක් දාලා ලියන්නේ වෘත්තීමය හවුල් ව්‍යාපාර වලට වෘත්තීමය හවුල් ව්‍යාපාර වලට තරුවක් දාලා ලියන්නේ එතරම් උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20කට වඩා සිටිය හැක හරිද? ලිව්වද ඒක? ලිව්වද? ලියගත්තද ඒක? වෘත්තීමය හවුල් ව්‍යාපාරවලට උපරිම සමාජික සංඛ්‍යාව 20යි කියන කතාව අදාළ වෙන්නේ නැහැ. හරි ඊළඟට වදා ගන්න අංක 4 1918 1918 අංක 6 දරන 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත ව්‍යාපාර නාම ආඥාපනත ව්‍යාපාර නාම ආඥාපනත ඊළඟට 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ආඥාපනත යන හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් හැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් නැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් නැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් නැර හවුල්කරුවන්ගේ සම්පූර්ණ නමින් නැර වෙනත් නමකින් වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් වෙනත් නමකින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ නම් चट्टे के दान बलन चट्टे के दान एक बंदे तक्काल वेटी किया बंद है
ඔය නීති නීති ටික අක් ගාලා කියවන්න හරි මට විනාඩියක් දෙන්න ඕම බෑ අත්තේ මොම විනාඩියක් ඈ හරි හරි මට කියන්නේ මෙතනට වෙනකන් මේ කතාව ටික පැහැදිලිද කියලා අග්ගල් දාන්න chat එකේ මොන හරි අපැහැදිලි තැනක් තියනවද මොන හරි අපැහැදිලි තැනක් තියෙනවද අග්ගල් කියන්නේ හරි දැන් ඔයා මාතෘකාවක් දාගන්න 1894 වන වගන්තිය මෙතනට තරු තුනක් දාගන්න 24 වෙනි වගන්තියට තරු තුනක් දාගන්න හරි දැන් අපි බලමු 24 වෙනි වගන්තියෙන් මොනවාද අපිට කියලා තියෙන්නේ කියලා හරි පළවෙනි එක තමයි 24 වෙනි වගන්තියේ කියන ලාභාලාභ සමසමව බෙදාගත යුතුය ලාභාලාභ සමසමව බෙදාගත යුතුය කියන්න 24 වෙනි වගන්තියෙන් කියන පළවෙනිම කතාව හවුල් ව්‍යාපාරයේ ලාභාලාභ සමසමව බෙදාගත යුතුය. හරි නේද? ඒතොර අහන්න මේ 24 වෙනි වගන්තියේ තව තව දේවල් කියලා තියෙනවා. මම මෙතන දෙන්නේ ගණන් හදද්දි වැදගත් වෙන ටික විතරයි. අර අතිරේක දේවල් ටික ටියුට් එකේ තියෙනවා. හරිද? ඒතොර ඒ ටික ටියුට් එකෙන් බලන්න පුළුවන්. මම ඔයාලට ගණන් හදද්දි ඕනේ ටික. ඉතින් අපිට ඉස්සරහට කන්ටිනියු කරන් යන්න ඕනේ ටික දෙන්නම් ඈ. හරි. පළවෙනි එක තමයි මං කියුවේ මොකද්ද ලාභාලාභ සමසමව බෙදාගත යුතුය 24 වෙනි වගන්තියෙන් කියනවා දෙක හවුල්කරුවන් සපයන ප්‍රාග්ධනය වෙනුවෙන් කොලි ලබාගත නොහැක ඒ කියන්නේ හවුල්කාරයා ව්‍යාපාරයට ප්‍රාග්ධනය දැම්මම ඒ ප්‍රාග්ධනය වෙනුවෙන් කොලියක් හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයාට ගන්න බෑ. ඔන්නක තමයි කියන්නේ. හවුල් කරුවන්ට ප්‍රාග්ධනය වෙනුවෙන් පොලි ලබා ගත නොහැක. ඒ තමයි දෙක. තුන උංගිනි එක. හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට දායක වීම වෙනුවෙන් උංගිනි එක. හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට දායක වීම වෙනුවෙන්
හවුල් ව්‍යාපාරයේ කටයුතු වලට දායක වීම වෙනුවෙන් වේතන ලබා ගැනීමට අවස්ථාවක් නැත වේතන ලබා ගැනීමට අවස්ථාවක් නැත දැක්කද ලාභ ලාභ සමෝ බෙදා ගන්න කිව්වා ප්‍රාග්ධනයට පොලී ගන්න එපා කිව්වා හවුල් වේතන ගන්නත් එපා කිව්වා ඊළඟට කියනවා හවුල් කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය වෙනුවෙන් හවුල් කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය වෙනුවෙන් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය වෙනුවෙන් වාර්ෂිකව 105ක වාර්ෂිකව 105ක පොලියක් ලැබීමට වාර්ෂිකව 105ක පොලියක් ලැබීමට හැකියාව ඇත හවුල්කාරයෙක් ළමයි ප්‍රාග්ධනයට අමතරව ණයක් දීලා තියෙනවා නම් ව්‍යාපාරයට ඒකට පොලියක් ගන්න පුළුවන් අවුරුද්දට 105යි කවුද කියන්නේ 24 වෙනි වගන්තිය ඊට පස්සේ ඊළඟ එක පස්වෙනි එක හවුල් ව්‍යාපාරයේ යම්කිසි වියදමක් හවුල් ව්‍යාපාරයේ යම්කිසි වියදමක් හවුල් කරුවන් විසින් දරා ඇති විටකදී හවුල් ව්‍යාපාරයේ යම්කිසි වියදමක් හවුල් කරුවන් විසින් දරා ඇති විටකදී එය නැවත ප්‍රතිපූර්ණය කරගත හැක ඒ කියන්නේ මම හවුල්කාරයෙක් මම හවුල් ව්‍යාපාරයේ රුපියල් 5000ක විදුලිය ගෙව්වා මගේ සල්ලි වලින් දැන් ආයි මට පුළුවන් ව්‍යාපාරයෙන් රුපියල් 5000ක් ඒ ගෙවපු ගාණ මට ඉල්ල ගන්න හරිනේ හවුල් කරුවන් විසින් දරන ලද හවුල් ව්‍යාපාරයේ වියදම් නැවත ප්‍රතිපූර්ණය කරගත හැක ඒ තමයි කිව්වේ හරිනේ ඊට පස්සේ හවුල් ව්‍යාපාරයේ ගිනුම් පොත්පත් හවුල් ව්‍යාපාරයේ ගිනුම් පොත්පත් අන්තිම එකයි හවුල් ව්‍යාපාරයේ ගිනුම් පොත්පත් ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගත යුතු අතර හවුල් ව්‍යාපාරයේ ගිනුම් පොත්පත් ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගත යුතු අතර ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගත යුතු අතර ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය තුල පවත්වාගත යුතු අතර ඒවා ඕනෑම අවස්ථාවක පරිශීලනය කිරීමට ඒවා ඕනෑම අවස්ථාවක පරිශීලනය කිරීමට හවුල් කරුවන්ට අවකාශ ඇත ඒවා ඕනෑම අවස්ථාවක පරිශීලනය කිරීමට හවුල් කරුවන්ට අවස්ථාවක් ඇත හරි ඔන්න 24 වෙනි වගන්තියෙන් කියපු දේවල් මොනවද කිව්වේ ලාභයක් හරි අලාභයක් හරි ආවොත් සමසමවයි බෙදාගන්නේ ප්‍රාග්ධනය සපයන්න ඕනේ හැබැයි පොලිය අරගෙන අහුවෙන්න එපා හවුල් වේතන ගන්න එපා ඊට පස්සේ මොකද්ද අමතරව ණයක් සපයලා තියෙනවා නම් ඒකට වාර්ෂිකව 105ක් ගන්න ඒ වගේම හවුල්කාරයා විසින් හවුල් ව්‍යාපාරයේ වියදමක් දරුවා නම් ඒක ව්‍යාපාරයෙන් ඉල්ල ගන්න ඒ වගේම හවුල් ව්‍යාපාරයේ ගිනුම් පොත්පත් ටික ප්‍රධාන කාර්යාලයේ තියාගෙන යන්න කවුරු හරි හවුල්කාරයෙක්ට බලන්න ඕන වෙලාවක ඒව පෙන්වන්න ඔන්න ඔය ටික තමයි 24 වෙනි වගන්තියෙන් කිව්වේ ඊළඟට 1890 හවුල් ආඥා පනතේ 44 වෙනි වගන්තිය 1890 හවුල් ආඥා පනතේ 42 sorry මුලින්ම 42 ඊට පස්සේ 44 කතා කරමු 42 හරි 42 න් කියනවා 42 වෙනි වගන්තියෙන් කියනවා හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෙක් හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෙක් විශ්‍රාම ගියාට පස්සේ හවුල් ව්‍යාපාරයේ ඉන්න හවුල්කාරයෙක් විශ්‍රාම ගියාට පස්සේ එයාට ගෙවන්න තියෙන යම්කිසි ප්‍රමාණයක් තියෙනවා නම්
ඒක ණය ගිනුමකට මාරු කරලා වාර්ෂිකව 105ක පොලියක් ගෙවන්න කියලා මෙන්න මෙයා කියනවා. එහෙනම් ලියන්න මෙහෙම 1890 හවුල් ආඥාපනතේ 42 වෙනි වගන්තිය ඒක යටතේ මෙහෙම ලියන්න. හවුල් කරුවෙකු විශ්‍රාම ගිය විට ඔහුට ගෙවිය යුතු වටිනාකම හවුල් කරුවෙකු විස්සාම ගිය විට ඔහුට ගෙවිය යුතු වටිනාකම එකවර නොගවන්නේ නම් එය ණය ගිනුමකට මාරු කර වාර්ෂිකව 105ක පොලියක් ගෙවිය යුතු බව මින් අවධාරණය කරයි. ඒ කිව්වේ මොකද්ද? හවුල්කාරයෙක් දැන් ඔන්න විස්සාම යනවා. මේ බලන්නකෝ. දැන් ඔන්න හවුල්කාරයෙක් ඉන්නවා. එයා විස්සාම යනවා. එයාගේ හිමිකම තියෙනවා. ඒ හවුල්කාරයාගේ හිමිකම තියෙනවා 1000ක් කියලා හිතන්නකෝ. හවුල්කාරයාගේ විස්සාම යන හවුල්කාරයාගේ හිමිකම තියෙනවා 1000ක්. ඒ කියන්නේ එයා ගෙදර යන අවස්ථාවේදී හවුල් ව්‍යාපාරයෙන් 1000ක් අරගෙන යාට යන්න පුළුවන්. ඔක තමයි හිමිකම කියන්නේ. එතකොට මේ හිමිකම එකපාරේ යාට දෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකෝ එකපාරේ මේක දෙන්න බෑ. හවුල් ව්‍යාපාරයේ හවුල්කාරයාට කියනවා ඔයා විස්සාම යන්න. ඔයාට 1000ක් දෙන්න තියෙනවා තමයි. ඒක අපි අද ඔක්කොම දෙන්න විදියක් නැහැ. ඔයාට මේ ටික අපි හිමින් සැරේ දෙන්නම්. එයා කියනවා හරි. අනේ නම් හිමින් සැරේ දෙන ගාණ තමයි කොහෙට මාරු කරන්න ඕනිද? ණය ගිනුමකට එහෙම කරන්න හේතුව තමයි හවුල්කාරයා විස්රාම ගියා කියන්නේ තවදුරටත් හවුල්කාරයෙක් නෙමෙයි. එයා තවදුරටත් හවුල්කාරයෙක් නෙමෙයි. එතකොට හවුල්කාරයා කියන්නේ බාහිර පාර්ශවයක් වෙනවා. මං කියන කතාව තේරෙනවද? අයිතිකාරයෙක් විදියට හිටියා. දැන් විස්රාම ගියා. එතකොට යාට මෙතනින් පස්සේ ව්‍යාපාරය ගැන අයිතියක් නැහැ. අන්න එහෙනම් බාහිර පාර්ශවයක්. දැන් මෙයා විස්රාම ගියාට පස්සේ මෙයාට මේ ගෙවන්න තියෙන 1000ක ප්‍රමාණය බාහිර පාර්ශවයකට ගෙවන්න තියෙන ප්‍රමාණයක් බවට පත් වෙනවා. අන්න එහෙනම් ඒක ණය ගිනුමකට මාරු කරලා අවුරුද්දකට ඒකටත් 105යි. මොකෙන්ද කිව්වේ? 42කින්. තේරුණාද කියන්නේ ඒක? ඒක ලියන්න මෙහෙම. හවුල් කරුවෙකු විස්සාම ගිය විට ඔහුට හිමි වටිනාකම එකවර නොගෙවන්නේ නම් එය ණය ගිනුමකට මාරු කර වාර්ෂිකව 105ක පොලියක් ගෙවිය යුතු බව මෙම වගන්තියෙන් අනාවරණය කර ඇත. බලන්න ඒක තේරුණාද කියලා. ඒක තේරුණාද කියන ටක් ගාලා ඉක්මනට කියන්න ඕනි. කාටද ඒක තේරුණේ නැත්තේ? කෝ අනිත් කට්ටිය තේරුණාද නැද්ද? චැට් එකේ දාන්න ඉක්මනට. පන්ති ඉන්න ඔක්කොමලා දාන්න ඕනේ. හරි මේ බලන්නකෝ. ඔය වාර්ෂිකව 105ක පොලිය ගෙවන කතාව වාර්ෂිකව 105ක් පොලිය ගෙවන්න ඕනි කියන කතාව තැන් දෙකකදී කියවුණා. මට කියන්න මොනවද තැන් දෙක කියලා? ටග්ගාලා. වාර්ෂිකව 105ක පොලියක් ගෙවන්න ඕනි කියලා අවස්ථා දෙකකදී කියවුණා. මොනවාද ඒ අවස්ථා දෙක? මේ 52 කියන්නකෝ. 52 කියන්නකෝ මට. වාර්ෂිකව 105ක පොලියක් ගෙවන්න කියලා 52කින් කියවුණා. නැත්තම් වගන්ති දෙකකින් කියවුණා. මොනවාද ඒ වගන්ති දෙක කියන්න? වගන්ති දෙක මොනවාද කියන්න? වගන්ති වල අංක. ටග්ගාලා. එකක් තමයි 24 වගන්තිය. එකක් තමයි 24 වගන්තිය. අනිත් එක මේ දැන් කතා කරලා ඉවර වෙච්ච 42 වගන්තිය. මේ දෙකෙන්ම කිව්වා ණය සඳහා. වාර්ෂිකව 105ක් පොලිය ගෙවන්න කියලා. හැබැයි වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මේ බලන්න. මෙන්න මේකයි වෙනස.
24 වෙනි වගන්තියෙන් කිව්වේ හවුල්කාරයි 24 වෙනි වගන්තියෙන් කිව්වේ දැනටමත් හවුල්කාරයේ අමතර ණයක් දීලා තියෙනවා නම් ඒකට 105ක් ගෙවන්න කියලා 42න් කිව්වේ විශ්‍රාමික හවුල්කාරයි පැහැදිලිද වෙනස තේරුම් ගන්න ඕනේ 42න් කියන්නේ විශ්‍රාමික හවුල්කාරයෙක් ගැන අය ගැන මේක කියන්නේ හවුල්කාරයෙක් ගැන අය ගැන හැබැයි වෙනසක් නැහැ දෙකටම වාර්ෂිකව 105යි හැබැයි ඕක කියලා තියෙන්නේ 50 ಜಾති දෙකකින් ඒක ඔලුවට දාගන්න මේක MCQ වල වරද්දන්න පුළුවන් හොඳට මතක තියාගන්න 24 වෙනි වගන්තියෙන් කියන්නේ තව දුරටත් හවුල්කාරයෙක් වෙන පුද්ගලෙක් තාම විශ්‍රාම ගිහිල්ලා නැති පුද්ගලෙක් හවුල් ව්‍යාපාරයට ණයක් දුන්නා නම් ඒකට වාර්ෂිකව 105ක් ගෙවන්න හැබැයි 42න් කියන්නේ එක්කෝ විශ්‍රාම ගිහිල්ලා එහෙම නැත්නම් මැරිලා හරිද ඔන්න ඔය වගේ එකේ දැන් විශ්‍රාම ගියා නම් එයා තව දුරටත් හවුල්කාරයෙක්ද නැහැ එයා මැරුණා නම් හවුල්කාරයෙක්ද නැහැ අන්න එහෙනම් මෙතන කියන්නේ කලින් හවුල්කාරයෙක් විදියට ඉඳලා දැන් හවුල්කාරයෙක් නෙමෙයි ආන් ඒ වගේ කෙට්ට ණයක් තියෙනවා නම් ඒ ණයට 105ක පොලියක් හවුල් ව්‍යාපාරයෙන් එයාට ගෙවන්න කියලයි මේ දෙකෙන් කියන්නේ චැට් එකේ දාන්න වෙනස තේරුණාද කියලා මේව කටපාඩම් නෙමෙයි අවබෝධයයි වැදගත් දාන්නටක් ගාලා ඔය කතාව තේරුණාද කියලා දාන්න හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි අපිට ගිනුම් තියද්දි අවශ්‍ය වෙන්නේ 44ක් ඕනේ නමුත් ඒක ටියුට් එකේදී ඒක ඇති ඒක මේ මෙතන ඕන්නේ හරි දැන් එහෙනම් ටග් ගාලා මුලින් ඉඳලා කරපු ටික ටිකක් බලාගෙන බලාගෙන ඉන්න ටග් ගාලා විනාඩි 5ක් දෙන්නම් ටග් ගාලා බලාගෙන ඉන්න අද දවසේ පටන් ගත්ත දැන් ඉඳන් මේ දක්වා කරපු දේවල් දැන් අපි ඇකවුන්ටින් වලට යන්න යන්නේ ඒකයි ටග් ගාලා ඉක්මනට බලාගෙන බලාගෙන ඉන්න තට්ටක් ගාලා බලාගෙන ඉන්න මේ දක්වා කරපු ටික විනාඩි 2 3ක් දෙන්න කියවගෙන ඉන්න හොඳට තට්ටක් ගාලා ගාල බලන්න හරි දැන් එහෙනම් අපි කතා කරා හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද හවුල් ව්‍යාපාරයක ලක්ෂණ හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් ක්‍රම ඊට පස්සේ ලිඛිත කිවිසුම කියන්නේ මොකද්ද එහෙම නැත්නම් ඔප්පුව කියන්නේ මොකද්ද ඒකේ තියෙන කරුණු මොනවාද ඊට පස්සේ හවුල් ව්‍යාපාර වලට බලපාන අනපනත් මොනවාද ඔන්න ඔය විදිහට අපි දැන් කතා කරා. හරි. දැන් තියරිටික ඉවරයි. දැන් තියෙන්නේ
ගණන් වලට යන්න හරිද හරි දැන් එහෙනම් ඔයා මාත්‍රිකාවක් දාගන්න හවුල් ව්‍යාපාරයක පවත්වා ගන්නා ගිනුම් හවුල් ව්‍යාපාරයක පවත්වාගෙන යනු ලබන ගිනුම් දාගන්න මාත්‍රිකාවක් හවුල් ව්‍යාපාරයක පවත්වාගෙන යන ගිනුම් ප්‍රධාන ගිනුම් හතරක් තියෙනවා පළවෙනි එක තමයි හවුල් කරුවන්ගේ හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් දෙවැනි එක තමයි හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් දෙවැනි එක හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් තුන්වැනි එක ණය ගිනුම් තුන්වැනි එක ණය ගිනුම් ඔය ටික තමයි අපි කතා කළ යුත්තේ හවුල් ව්‍යාපාරයක පැහැදිලිද කතාව ප්‍රාග්ධන ගිනුම් ජංගම ගිනුම් ණය ගිනුම් ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ හරි අප බලමු මුලින්ම තියෙන මොන ගිනුමද හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන ගිනුම් තමයි මේ තියෙන්නේ ආයි අපිට විසර්ජන ප්‍රකාශය කියලා කොටසක් තියෙනවා මේකත් දාගන්නකො ලාභාලාභ විසර්ජන ප්‍රකාශය ලාභ හෝ අලාභ විසර්ජන ප්‍රකාශය මේකත් දාගන්නකො ඔය හතරම දාගන්නකො මේක ඇත්තටම ගිනුමක් නෙමෙයි නමුත් ඒකත් දාගන්න එහෙනම් අපිට මෙන්න හවුල් ව්‍යාපාරයක accounting කියලා කතා කරන්න තියෙන මේ set එක හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් ණය ගිනුම් හවුල්කාරයන්ගේ ඒ වගේම ලාභ හෝ අලාභ විසර්ජන ගිනුම් හරි නේද right ඔයා ගන්න පළවෙනි අනුමාත්‍රිකාව හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් මෙන්න මාත්‍රිකාව හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් මේකට කියනවා current accounts කියලා current accounts හරි අප බලමු මොකද්ද හවුල් ව්‍යාපාරයක හවුල්කාරයන්ගේ ජංගම ගිනුම කියන්නේ කියලා මේ බලන්න හොඳට අහගන්න ළමයි තනි පුද්ගල ව්‍යාපාරයක නම් හොඳට අහගන්න මේ කතාවේ දැන් තමයි පාඩමට ආවේ ඔන්න මෙච්චර වෙලා මේ මොකද්ද accounting වලට අදාළ ලොකු දේවල් ටිකක් නෙමෙයි කතා කරේ දැන් බලන්න තනි පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාර අමතක කරන්න තනි පුද්ගල ව්‍යාපාරයක තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදුනේ කොහමද තනි පුද්ගල ව්‍යාපාරයක හිමිකම හැදුනේ මුල හිමිකමට ශුද්ධ ලාභය එකතු වුණා අමතර ප්‍රාග්ධනයේ තිබ්බොත් එකතු වුණා ගැණිලි තිබ්බොත් අඩු වුණා අන්න ආව මුළු හිමිකම මේ ඇවිල්ලා ළමයි තනි පුද්ගල ව්‍යාපාරයක පැහැදිලිද ළමයි දැන් අපි ඉන්නේ හවුල් ව්‍යාපාරවල මතක තියාගන්න හවුල් ව්‍යාපාරවල හිමිකම හැදෙන්නේ කොටස් දෙකකින් හවුල් ව්‍යාපාරවල හිමිකම හැදෙන්නේ කොටස් දෙකකින් පළවෙනි එක තමයි හවුල් කරුවන්ගේ ජංගම ගිනුම් දෙවැනි එක තමයි හවුල් කරුවන්ගේ ප්‍රාග්ධන ගිනුම් පැහැදිලිද පුතේ හවුල්කාරයන්ගේ ජංගම ගිනුම් සහ හවුල්කාරයන්ගේ ප්‍රාග්ධන ගිනුම් කියන දෙකේ එකතුවෙන් තමයි හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම හැදෙන්නේ පැහැදිලිද මට කියන්න තේරුණාද කියලා හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම හැදෙන්නේ කාගේ සහ කාගේ එකතුවෙන්ද හවුල්කාරයන්ගේ ජංගම ගිනුම් සහ හවුල්කාරයන්ගේ ප්‍රාග්ධන ගිනුම් වල එකතුවෙන් එතකොට ඔයාට තේරෙන්න ඕනේ මෙන්න මේ ජංගම ගිනුම කියලා කියන්නේ හවුල්කාරයන්ගේ ජංගම ගිනුම කියන්නේ හවුල්කාරයන්ගේ මොකක් පෙන්වන එකක්ද කියන්න බලන්න හවුල් ව්‍යාපාරයක හිමිකම හැදෙන්නේ නම්
ජංගම ගිනුම් සහ ප්‍රාග්ධන ගිනුම් වල එකතු වෙන්නේ. එහෙනම් මට කියන්න හවුල් ව්‍යාපාරයක හවුල්කාරයන්ගේ ජංගම ගිනුම ඇතුලේ මොනවද පෙන්නව ඇත්තේ? හවුල්කරුවන්ගේ මොනාට අදාළ ඒවද? දාන්න බලන්න. හවුල්කරුවන්ගේ මොනාට අදාළ ඒවද? එක්කෙනෙක් හරි. අනිත් කට්ටිය හවුල්කාරයන්ගේ මොනාට අදාළ ඒවද මේ ජංගම ගිනුම ඇතුලේ පෙන්නව ඇත්තේ? උත්තර දෙන්න. හවුල්කාරයන්ගේ මොනාට අදාළ දේවල්ද මේකේ පෙන්නව ඇත්තේ? උත්තර දෙයල්ල ඉක්මනට. ඔහොම බලන් ඉන්න එපා. ඩග්ගාලා. ඩග්ගාලා ඩග්ගාලා ඩග්ගාලා. කීපද නැයි දුන්න අනිත් කට්ටියකෝ? හිරුස උත්තරයක් දෙන්න. තරිඳු. මනීෂ. අන්න හරි. හවුල්කරුවන්ගේ හිමිකමට අදාළ ඒවා තමයි මේකේ පෙන්වන්නේ. මතක තියාගන්න. හවුල්කාරයන්ගේ හිමිකම සම්බන්ධ දේවල් තමයි මේකේ පෙන්වන්නේ. මතක තියාගන්න. ජංගම ගිනුම ඇතුලේ පෙන්වන්නේ හවුල්කාරයන්ගේ කෙටි කාලීන හිමිකම. ඒ වගේම නිතර නිතර වෙනස් වෙන හිමිකම. කෙටි කාලීන නිතර නිතර වෙනස් වෙන හිමිකම තමයි මෙන්න මේ ජංගම ගිනුම් ඔස්සේ පෙන්වන්නේ. පැහැදිලිද? කෙටි කාලීන නිතර නිතර වෙනස් වෙන හිමිකම ජංගම ගිනුමෙන් පෙන්නනවා. ප්‍රාග්ධන ගිනුමෙන් එතකොට ඒකෙනුත් පෙන්වන්නේ හිමිකමම තමයි. ප්‍රාග්ධන ගිනුම මේකෙනුත් පෙන්වන්නේ හිමිකම, හැබැයි දිගු කාලීන. මේකෙන් පෙන්වන්නේ දිගු කාලීන හිමිකම. ඒ වගේම නිතර නිතර වෙනස් වෙන්නේ නැති ස්ථාවර හිමිකම. ස්ථාවර හිමිකම. පැහැදිලිද? එතකොට මෙයාගේයි මෙයාගේයි දෙන්නගෙන් එකතුව තමයි හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම වෙන්නේ. පැහැදිලිද? හරි. ඔයා දැන් මාතෘකාව දාගෙන ඇති ජංගම ගිනුම කියලා. ඔයා දැන් මාතෘකාවක් දාගෙන ඇති ජංගම ගිනුම කියලා. ලියන්න ඒක යටතේ මෙහෙම. ජංගම ගිනුම යටතේ ලියන්න මෙහෙම. ජංගම ගිනුම යටතේ ලියන්න මෙහෙම මේ. හවුල් ව්‍යාපාරයක ලියන්න. හවුල් ව්‍යාපාරයක කෙටි කාලීන වූද, හවුල් ව්‍යාපාරයක කෙටි කාලීන වූද, හවුල් ව්‍යාපාරයක කෙටි කාලීන වූද, නිතර නිතර වෙනස් වන්නා වූද, හවුල් ව්‍යාපාරයක කෙටි කාලීන වූද, නිතර නිතර වෙනස් වන්නා වූද, හිමිකම් ආශ්‍රිත ගනුදෙනු. හවුල් ව්‍යාපාරයක කෙටි කාලීන වූද, නිතර නිතර වෙනස් වන්නා වූද, හිමිකම් ආශ්‍රිත ගනුදෙනු. හිමිකම් ආශ්‍රිත ගනුදෙනු. වාර්තා කිරීමට භාවිත කරන්නා වූ ගිනුම, භාවිත කරන්නා වූ ගිනුම ජංගම ගිනුම නමින් හැඳින්වේ. ජංගම ගිනුම නමින් හැඳින්වේ. කෙටි කාලීනේව සහ නිතර නිතර වෙනස් වෙනේවා තමයි මේකේ පෙන්වන්නේ. හරි. දැන් ඔයා අනුමාත්‍රකාවක් දාගන්න. ජංගම ගිනුමක වාර්තා කරන ගනුදෙනු. ජංගම ගිනුමක වාර්තා කරන ගනුදෙනු. ඔයා දැන් මාත්‍රකාවක් දාගන්න. දැන් මේකේ කිව්වනේ කෙටි කාලීනයි නිතර නිතර වෙනස් වෙනේවයි වාර්තා කරන්න කියලා. අපි බලමු නිතර නිතර වෙනස් වෙන කෙටි කාලීන ගැළපෙන මොනාද තියෙන්නේ, ගනුදෙනු මොනාද තියෙන්නේ කියලා. දාගන්න. ජංගම ගිනුමක ගලපනු ලබන ගනුදෙනු. හරි, මට පොඩක් කියනකො මෙතනට වෙනකන් තේරුණාද කියලා. ජංගම ගිනුම කියන්නේ හවුල්කාරයන්ගේ නිතර නිතර වෙනස් වෙන කෙටි කාලීන අයිතිය පෙන්වන ගිනුම. චැට් එක දාන්න. තේරුණාද කියලා? මේ ජංගම ගිනුමෙන් පෙන්වන්නේ ඇත්තටම හවුල්කාරයන්ගේ හිමිකම. මට කියන්න තේරුණාද කියලා? හරි. එතකොට දැන් අපි කතා කරන්නේ ජංගම ගිනුමක වාර්තා කරන ගනුදෙනු මොනවාද කියලා. ලියන්න පළවෙනි එක ප්‍රාග්ධන පොලි.
ලියන්න පළවෙනි එක ප්‍රාග්ධන පොලි දෙවැනි එක හවුල් වේතන දෙවැනි එක හවුල් වේතන දෙවැනි එක හවුල් වේතන තුන්වැනි එක ලාභ හෝ අලාභ කොටස් ලාභ හෝ අලාභ කොටස් හතරවැනි එක හවුල්කාරයන්ගේ ගැණිලි පස්වැනි එක ගැණිලි පොලි පස්වැනි එක ගැණිලි පොලි හයවැනි එක ජංගම ශේෂමත පොලි ජංගම ශේෂමත පොලි ඊළඟට හත්වැනි එක හවුල් කරුවන්ට නැත්නම් හවුල් කරුවන් ලද පොලි ගෙවල් කුලි හෝ කොමිස් ඔනෝවා තමයි ජංගම ගිනුමක් ඇතුලේ ගලපන්නේ මේ ටික ලියා ගන්න ඔයාගෙන් අහන්න පුළුවන් ජංගම ගිනුමක ගලපන ගනුදෙනු මොනවාද කියලා එහෙම අහලා තියෙනවා මෙච්චර කාලයකට එහෙනම් ජංගම ගිනුමක වාර්තා කරන ගනුදෙනු තමයි මේ තියෙන්නේ මොනවාද ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ හෝ අලාභ කොටස් ගැණිලි ඊට පස්සේ ගැණිලි වලට පොලියක් ගන්නවා නම් ඒවා ජංගම ගිනුම් වල ශේෂ වලට පොලියක් ගෙවනවා නම් ඒවා හවුල්කාරයට හවුල් ව්‍යාපාරයෙන් ලැබෙන ඕනෑම දෙයක් ඒ කියන්නේ හවුල්කරුවන් ණයක් දීලා තියෙනවා නම් හවුල් ව්‍යාපාරයෙන් එයාට පොලියක් ලැබෙන්න පුළුවන් අන්නේ පොලියක් ජංගම ගිනුම පෙන්වන්න ඕනේ හවුල්කාරයගේ තියෙන ගොඩනැගිල්ලක් හවුල් ව්‍යාපාරයට කුලියට දෙනවා අන්න හවුල් ව්‍යාපාරයෙන් එයාට ඒ ගෙවල් කුලිය දෙන්න ඕනේ ඊළඟට හවුල්කාරයට කොමිෂන් එකක් එන්න ඕනේ හවුල් ව්‍යාපාරේ ඔන්න ඔය වගේ හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයට ලැබෙන ඕනෙම දෙයක් මේක ඇතුලේ තමයි ගලපන්නේ චැට් එකේ දාන්න තේරුණාද කියලා මේ ටික චැට් එකේ දාන්න ඉක්මනට හැමෝම දාන්න ඕනේ දැන් මේ ගණන් වල ඉන්නේ ගාණක් හැදුවේ නැතිනාට ඉලක්කම් දාලා මේ ඉන්නේ ගණන් වල මෙතන අවුල් ගියොත් හවුල් ව්‍යාපාර බෑ යා ඒක නිසා හරියට කියන්න තේරුණාද කියලා හැමෝටම කියන්න තේරුණාද කියලා තේරුම් නැත්තම් අහන්න කියලා දෙනවා එතකොට ඩග්ගල් ඩග්ගල් හරි මේ බලන්න මෙන්න තියෙනවා හවුල් ව්‍යාපාරය මෙන්න තියෙනවා හවුල් ව්‍යාපාරය මෙතන ඉන්නව හවුල්කාරයා මෙතන ඉන්නව හවුල්කරු මෙතන ඉන්නව හවුල්කරු හරි මට කියන්න ජංගම ගිනුමෙන් පෙන්වන්නේ ජංගම ගිනුමෙන් පෙන්වන්නේ මෙන්න මේ හවුල් ව්‍යාපාරයෙන් මෙන්න මෙයාට අයිති දේවල් හවුල් ව්‍යාපාරයෙන් මෙයාට අයිති දේවල් හරි හොඳට බලා ගන්න හොඳට බලා ගන්න හවුල්කාරයා හවුල්කාරයා හවුල් ව්‍යාපාරයට සපයනම ප්‍රාග්ධනය හවුල් ව්‍යාපාරයට සපයනම ප්‍රාග්ධනය එහෙනම් හවුල් ව්‍යාපාරය මෙයාට දෙන්න පුළුවන් ප්‍රාග්ධන පොලි දැක්කද මට කියන්න මේ ප්‍රාග්ධන පොලි කියන එක ප්‍රාග්ධන පොලි කියන එක කවුරු කාටද ගෙවන්නේ ඔක්කොටම කලින් මට ඒක කියන්න චැට් එකේ දාන්න හැමෝම ප්‍රාග්ධන පොලි කියන එක කවුරු කාටද දෙන්නේ ප්‍රාග්ධන පොලි කියන එක කවුරු කාටද දෙන්නේ දාන්න චැට් එකේ ඉක්මනට ටග්ගල දාන්න හැමෝම දාන්න උත්තර දෙන්න බැරි කට්ටිය ඉන්නවනේ යන්න එච්චරයි අන්න හරි හවුල් ව්‍යාපාරයෙන් තමයි හවුල්කාරයන්ට දෙන්නේ හොඳට අහගන්න දැන් එතකොට මේ ප්‍රාග්ධන පොලි කියන්නේ ගනුදෙනුවා මේ ගනුදෙනුවේ ස්වරූප දෙකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ බලපෑම් දෙකක් තියෙන්න ඕනේ. හරි මට කියන්න ප්‍රාග්ධන පොලි විදියට හවුල්කාරයට දෙනවා නම්
ප්‍රාග්ධන පොලී විදියට හවුල් කාර්යයට මේක දෙනවා. එතකොට හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් මේ ප්‍රාග්ධන පොලී කියන එක මොකක්ද? හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් ප්‍රාග්ධන පොලී කියන එක මොකක්ද? දාන්න බලන්න chat එකේ. හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් හවුල් කාර්යයට දෙනවා නම් මේක එක පැත්තකින් වියදමක්. එක පැත්තකින් වියදමක් හවුල් කාර්යයට දෙන්න ඕනි. හරි නේද? අනිත් පැත්තෙන් මොකද්ද මේක? අනිත් පැත්තෙන් මේක හවුල් කාර්යයට දෙන්න ඕනි. අනිත් පැත්තෙන් එක පැත්තකින් වියදමක්. අනිත් පැත්තෙන් මේක වගකීමක් විදියට ගන්න එපා. මේක ගන්න හිමිකමක් විදියට. අනිත් පැත්තෙන් මේක හවුල් කාර්යයේ හිමිකම වැඩි වීමට හේතුවක් නේද? අනිත් පැත්තෙන් මේක හවුල් කරුවාගේ හිමිකම වැඩි වීමට හේතුවක් නේද? මම මේ කියන කතාව තේරෙනවද? මේක දෙන්න ඕනේ කාටද? හවුල් ව්‍යාපාරයෙන් හවුල් කාර්යයට. එතකොට ව්‍යාපාරයකින් ඒ ව්‍යාපාරයේ අයිතිකාරයට දෙනේවට තමයි හිමිකම කියන්නේ. පැහැදිලිද? ව්‍යාපාරයෙන් ඒ ව්‍යාපාරයේ අයිතිකාරයන්ට දෙනේවට තමයි වියදමක් නෙමේ හිමිකමක් කියන්නේ. එතකොට ප්‍රාග්ධන පොලී කියන එක හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක්. අනිත් පැත්තෙන් ඕක අයිතිකාරයට දෙන නිසා හිමිකමක්. මට කියන්නේ ඒක තේරෙනවද කියලා? මේ බලපෑම් දෙක තේරුණාද කියන්නේ? මේ බලපෑම් දෙක තේරුණාද කියන්නේ? chat එකේ දාන්න. මේ බලන්නකෝ. ආයි පොඩක් බලන්න. හවුල් කාර්යය ප්‍රාග්ධනය දුන්නාට පස්සේ හවුල් ව්‍යාපාරයේ මෙයාට මොකක්ද දෙන්න ඕනිද? ප්‍රාග්ධන පොලී. හරි මේ බලන්නකෝ. ව්‍යාපාරයකින් ගෙවිය යුතුයි දැන්. ව්‍යාපාරයෙන් ගෙවිය යුතුයි. එතකොට ඕක වගකීමක් කියන්න පුළුවන්. හරිද? මේ බලන්නකෝ. මේක ව්‍යාපාරයකින් ගෙවිය යුතු දෙයක්. එතකොට වගකීමක්. හරි. ඔගොල්ලෝ දීපු උත්තරේ හරි වගකීමක්. හැබැයි මේ වගකීමක් කිව්වේ ඇයි ඔයා? ඇයි මේක වගකීමක් කිව්වේ? ගෙවන්න ඕනේ නිසානේ. මේක ගෙවන්න ඕනේ නිසා තමයි වගකීමක් කිව්වේ. මට කියන්න මේක ගෙවන්න ඕනේ කාටද? මේක ගෙවන්න ඕනේ කාටද? ගෙවිය යුතුයි නම් වගකීමක් තමයි. හරි. මේක කාට ගෙවන්න ඕනේ එකක්ද? හවුල් කාර්යයට ගෙවන්න ඕනේ එකක්. එතකොට මම ඔයාට කිව්වා වගකීම්වල අභ්‍යන්තර වගකීම් සහ බාහිර වගකීම් කියලා කොටස් දෙකක් තියෙනවා. අභ්‍යන්තර වගකීම් වලට තමයි හිමිකම කිව්වේ කියලා. පැහැදිලිද? ඒතර මතක තියාගන්න. ප්‍රාග්ධන පොලිය ව්‍යාපාරයෙන් හවුල් කාර්යයට ගෙවන්න ඕනේ නිසා එක පැත්තකින් වියදමක්. අනිත් පැත්තෙන් වගකීමක්. වගකීමක් කියන්නේ අයිතිකාරයන්ට ගෙවන්න තියෙන වගකීමක් නිසා අපි ඒකට හිමිකමක් කියලා කියනවා. මට කියන්නේ chat එකේ තේරුණාද කියලා කතාව? හවුල් කාර්යයන්ට ගෙවන වගකීමක් නිසා හිමිකමක් කියලා කෙලින්ම දානවා. chat එකේ දාන්න තේරුණාද කියලා? තේරුණාද මේක? කාටද තේරුනේ නැත්තේ? මේක වගකීමක් කියන්න පුළුවන්. නමුත් හවුල් කාර්යයන්ට ගෙවන වගකීමක් නිසා හිමිකම කියලා දාන්න. හරිද? හරි. දැන් බලමු. වියදමක් නම් වියදම් පෙන්වන්නේ කොහෙද අපි? සාමාන්‍යයෙන් ආදායම් වියදම් පෙන්වන්නේ කොහෙද? කියන්න බලන්න. ආදායම් වියදම් පෙන්වන්නේ. ටග්ගල් දාන්න. ඕනෙම ව්‍යාපාරයක ආදායමක් වියදමක් පෙන්වන්නේ කොහෙද? ආදායමක් හෝ වියදමක් පෙන්වන්නේ. ආදායම් ප්‍රකාශයයි. මතක තියාගන්න ප්‍රාග්ධන පුලී පෙන්වන එක තැනක් තමයි ලාභාලාභ ප්‍රකාශය. එක තැනක් තමයි ලාභ හෝ අලාභ ප්‍රකාශය. අනිත් තැන කොහෙද හිමිකම පෙන්වනවා නම්? හිමිකම පෙන්වන්න එපයි. ඒක කොහෙද? දාන්න බලන්න. මේක හරි. වියදම් කොටස පෙන්වන්න ඕනේ ලාභලාභී. අන්න හරි. හිමිකම් කොටස කොහෙද පෙන්වන්නේ? එක්කෙනෙක් හරි දැම්මා. අනිත් කට්ටිය හිමිකම් කොටස කොහෙද පෙන්වන්න ඕනේ? තගල දාන්න. හිමිකම් කොටස එක්ක ජංගම ගිනුමේ එක්ක ප්‍රාග්ධන ගිනුමේ. හරිද? හිමිකම කියන්නේ ඒකනේ.
එක්කෝ ජංගම ගිනුමේ එක්කෝ ප්‍රාග්ධන ගිනුමේ නමුත් මේක දාන්න වඩාත්ම හොඳ තැන තමයි ජංගම ගිනුම ප්‍රාග්ධන ගිනුමේ දාන්නේ එහෙනම් මතක තියාගන්න ජංගම ගිනුමේ අනිත් කෑල්ල ජංගම ගිනුම මේ කතාව තේරුණාද චැට් එකේ දාන්න මේ කතාව තේරුණාද කාටද තේරුණේ නැත්තේ ඉක්මනින් දාන්න ඉක්මනින් දාන්න හරි මේ බලන්නකෝ ඊළඟට මට කියන්න ප්‍රාග්ධන පොලි හවුල්කාරයට ගෙවනවා කියන්නේ වියදම මොනවා වෙනවද වියදම ප්‍රාග්ධන පොලිය හවුල්කාරයට ගෙවනවා කියන්නේ වියදම මොනවා වෙනවද වියදම වැඩි වෙනවා හරි හවුල්කාරයාගේ හිමිකමත් මොකක් වෙනවද එතකොට හිමිකමත් මොකක් වෙනවද හිමිකමත් මොකක් වෙනවද දාන්න බලන්න චැට් එකේ හවුල්කාරයාගේ හිමිකමත් මොකක් වෙනවද චැට් එකේ දාන්න අනිත් කට්ටියත් හිමිකමත් වැඩි වෙනවා හරි එහෙනම් මට කියන්න ප්‍රාග්ධන පුලී වගේ ගැලපිල්ලක් අපි දැන් ජංගම ගිනුම ගැනනේ කතා කරන්නේ ඒ ජංගම ගිනුමේ තමයි ප්‍රාග්ධන පුලී ගලපනවා කිව්වේ ජංගම ගිනුමේ තමයි ප්‍රාග්ධන පුලී ගලපනවා කිව්වේ එතකොට මට කියන්න ප්‍රාග්ධන පුලිය ජංගම ගිනුමේ ගැලපුවාම හිමිකම වැඩි වෙනවා නම් ජංගම ගිනුමේ මොන පැත්තේද මේ ප්‍රාග්ධන පුලිය පෙන්වන්න ඕනි ජංගම ගිනුමේ මොන පැත්තේද පෙන්වන්න ඕනි ටක් ගාලා දාන්න ජංගම ගිනුමේ හිමිකම වැඩි වෙන නිසා බැර පැත්තේ තමයි මේක දාන්න ඕනි පැහැදිලිද කතාව ඔළුවට ගියාද අමතක වෙයිද අමතක වෙයිද මේක ප්‍රාග්ධන පොලිය මේ හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයට ගෙවන්න ඕනේ ප්‍රාග්ධන පොලිය ජංගම ගිනුමට බැර කරන්න ඕනේ දැන් හිතන්න මෙහෙම හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයට ප්‍රාග්ධන පොලිය විදියට 100ක් ගෙවන්න ඕනේ කීයක්ද 100ක් ගෙවන්න ඕනේ හරිද මේ මේ ප්‍රාග්ධන පොලිය හවුල්කාරයට 100ක් ගෙවන්න ඕනේ. ගෙවුවා නෙමෙයි ගෙවන්න ඕනේ. ගෙවන්න ඕනේ ටික ජංගම ගිනුමේ මොන පැත්තටද? ගෙවන්න ඕනේ ටික ජංගම ගිනුමේ මොන පැත්තටද දාන්නේ? ටක් ගාලා කියන්න. ගෙවන්න ඕනේ ටික ජංගම ගිනුමේ බැර පැත්තට දාන්නේ මේ කිව්වේ. ගෙවන්න ඕනේ කියන්නේ ඒ ගාන ගෙවද්දී හවුල්කාරුවගේ හිමිකම වැඩි වෙන නිසා. හරි. දැන් හිතන්න දැන් හිතන්න හවුල්කාරයා මෙන්න මේ 100ෙන් 20ක් ගන්නවා කියලා හවුල්කාරයා හවුල් ව්‍යාපාරයෙන් මේ 100ට දාලා 20ක් ගන්නවා මේ 100ට දාලා 20ක් ගන්නවා හොඳට අහගන්න 100ම ගන්න තිබ්බා එතකොට අපි 100 මොකද්ද කරේ ජංගම ගිනුමට බැර කරා. ඇයි ඒ? ඒක හම්බෙන්න ඕනේ නිසා හිමිකම වැඩි වෙනවා. ඒකයි. හරි. දැන් ඔන්න හවුල්කාරයට හවුල් ව්‍යාපාරයෙන් 100ක හිමිකමක් තියෙනවා. දැන් එයා මොකද කරන්නේ? 20ක් ඔතනින් ගන්නවා. 20ක් ඔතනින් ගන්නවා. හවුල් ව්‍යාපාරය ඔය 20 දෙන්නේ මොනවා විදියටද කියන්න මට? හවුල්කාරයට ඔය ප්‍රාග්ධන පොලි 20 දෙන්නේ මොනායින්ද දැන් කියන්න බලන්න මොනායින්ද දෙන්නේ හවුල්කාරයට චැට් එකේ දාන්න ඕනි එක්කෙනෙක් විතරක් උත්තර දාලා වැඩක් නැහැ කියලා තියෙනවා වැඩ කරන්න කට්ටියම මොනා විදියටද ඕක දෙන්නේ හරි ලාභයෙන් මොනා විදියටද දෙන්නේ කියලා අහන්නේ ඔය 20 රුපියල් 20000 මොනා විදියටද දෙන්නේ නදුන් උත්තරයක් දාන්න හිරුස නැහැ නැහැ මේ කියන කතාව අහන්නකෝ මම අහන්නේ හවුල් ව්‍යාපාරයෙන් හවුල්කාරයට රුපියල් 100ක පොලියක් දෙන්න තිබ්බා හරිද දැන් ඒ පොලියෙන් 20ක් හවුල්කාරයට දෙනවා මම කියන්නේ මොනා විදියටද දෙන්නේ මොනායින්ද දෙන්නේ ඒකයි අහන්නේ හරි ප්‍රාග්ධන පොලි තමයි ඕක මොනායින්ද දෙන්නේ කියලා අහන්නේ පොලිය හරි මොන මගුලක් හරි හවුල්කාරයට දෙන්නේ මොනායින්ද ආ සල්ලි වලින්
अन्य आहान देट उत्तरे देन्नु को आहान ने मोनावलिंद देन्नी प्राग्धन पोलिया तमाई देन्नी हारी एकने में कता कर कर इन्नी मोनावलिंद देन्नी मुदल वली आ ये तो कड़ा मटकी अन्य हाउल व्यापारे मुदल मुको वेन्नी में विश्व देद्दी हाउल व्यापारे मुदल मुनाद वेन्नी आडू एनमा एनम मतक दिया गन्य मेन्न में सीय मुलिन्म अपि पेन्नन नोनी हाउल कार्यट लेबेन्नोने मुलु पोलिय हाउल कार्यट लेबेन्नोने मुलु पोलिय मेन्न में विधियट पेन्ननवा जंगम गिरुमे मोन पैत्तेद बेर पैत्ते जंगम गिरुमे बेर पैत्ते पेन्नुवा लेबेन्न ओने मुलु पोलिय लेबिच्च पोलिय नेमेई लेबेन्न ओने मुलु पोलिय मोन पैत्तेद पेन्नुवे जंगम गिरुमे बेर पैत्ते हरिद දැන් 20ක් මුදලින් ගන්නවා ඔය පොලියෙන් 20ක් මුදලින් ගන්නවා එහෙනම් මුදල් ටික අඩු වෙන නිසා මුදල් බැර වෙනවා මුදල් බැර වෙනවා දැන් ඔයාට තේරෙන්න ඕනේ මේ 20ක මුදල් ගත්තේ හවුල්කාරයට ව්‍යාපාරයෙන් 20ක් මුදලින් ගත්තේ හවුල්කාරයට ව්‍යාපාරයෙන් තියෙන අයිතියෙන් නේද අයිතියෙන් නේද 20ක් ගත්තේ මට කියන්න බලන්න ඒක තේරෙනවද කියලා මුදල් 20ක් ගත්තේ හවුල්කාරයට ව්‍යාපාරයෙන් තියෙන අයිතිය නේද එතකොට අයිතිය මොකද්ද වෙන්නේ කියන්න බලන්න ආ අයිතිය මොකද්ද වෙන්නේ එහෙම ගත්තාම අයිතිය මොකද්ද වෙන්නේ මේ 20ක් මුදලින් ගත්තනි දැන් මේ 20 නිකන් ගත්තේ නෑ හවුල්කාරයට අදාළ ටිකෙන් තමයි 20ක් ගත්තේ එතකොට හවුල්කාරයට අදාළ ටික මොකෝ වෙන්නේ හවුල්කාරයට අදාළ ටික මොකෝ වෙන්නේ අඩු වෙනවා දැන් හවුල් කාර්යයට අදාළ ටික පෙන්වන්නේ එක්ක ජංගම ගිනුමේ එක්ක ප්‍රාග්ධන ගිනුමේ එක්ක ජංගම ගිනුමේ එක්ක ප්‍රාග්ධන ගිනුමේ ජංගම ගිනුමේ තමයි මේක ගලපන්න ඕනි එතකොට මට කියන්න අයිතියෙන් නම් ඔය 20 ගත්තේ අයිතිය අඩු වෙනවා කිව්වා අයිතිය අඩු වෙනවා කියන්නේ හිමිකමත් මොනා වෙනවා කියන එකද අඩු වෙනවා කියන එක අයිති අඩු වෙනවා කියන්නේ හිමිකමත් අඩු වෙනවා හිමිකම අඩු වෙනවා නම් ඔය 20 ජංගම ගිනුමට මොනා කරන්න ඕනිද ඔය 20 ජංගම ගිනුමට මොනා කරන්න ඕනිද හර කරන්න ඕනේ ඔන්න මතක තියාගන්න ජංගම ගිනුමට හර කරන්න ඕනේ දැක්කද දැක්කද කතාව හවුල් කාර්යයට හවුල් ව්‍යාපාරයෙන් අදාළ ටික ජංගම ගිනුමට බැර කරා දැක්කද මුලින්ම කරේ ඒක අදාළ ගාන බැර කරා ජංගම ගිනුමට ඊට පස්සේ ඔය අදාළ ගානෙන් කීයක් හරි මුදල් විදියට ගත්තනම් අන්න ඒක මොනා කරනවද ජංගම ගිනුමට හර කරනවා මට කියන්න මේක තේරුණාද කියලා මට කියන්න මේක තේරුණාද කියලා කාටද තේරුණේ නැත්තේ කාටද තේරුණේ නැත්තේ කාටද තේරුණේ නැත්තේ चट्टे के दांड हरी अमतक वेन्न बैया मुलिन्म मुकद्द करन्नी व्यापारेन हौल्कारयट अदाल टिक हौल्कारयट आयति मुलु प्रमाणय जंगम गिनुमट बेर करा अय्ये हिमिकम वेडि वेच्च निसा ईट पस्से ओय अदाल गानिन यम किसी प्रमाणयक हौल्कारय गन्नवनं ओय अदाल गानिन යම් කිසි ප්‍රමාණයක් හවුල් කාර්යය සල්ලි විදියට ගන්නවා නම් අන්න ගැනිලි විදියට ගන්නවා නම් ඒක ජංගම ගිනුමට මොනා කරන්න ඕනිද හර කරන්න ඕනේ මොකද එයා ඒ ටික සල්ලි වලින් ගත්ත කියන්නේ එයාගේ හිමිකම අඩු වෙන නිසා හරි නේද කතාව එහෙනම් මතක තියාගන්න ප්‍රාග්ධන පොලි අදාළ ටික ජංගම ගිනුමට බැර කරා මුදල් ගත්තා නම් යම් කිසි ප්‍රමාණයක් ඒකට අදාළව ඒක හර කරා හවුල් වේතන වලත් ඔය කතාව. හරිද? ජංගම ගිනුම් වල බැර ශේෂ වල පොලියක් තිබ්බොත් ඒත් ඔය කතාව. හරිද? මතක තියාගන්න. මම මේක කියලා දෙන්නම්. දැන් ඔයා අපි කතා කරගෙන ඉන්නේ ජංගම ගිනුම ගැනනේ. අපි කිව්වා ජංගම ගිනුම කියන්නේ හවුල් කාර්යයේ නිතර නිතර වෙනස් වෙන කෙටි කාලීන හිමිකම පෙන්වන ගිනුම. ඒකේ වාර්තා කරන ගනුදෙනු තමයි මේ තියෙන්නේ. ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ ලාභ කොටස් ගැනිලි ගැනිලි පොලි ජංගම ශේෂ මත පොලි හවුල් කරුවන් ලද
වෙනත් දේවල් හරිනේ හරි ඔන්න ඔළුවට දාගන්න දැන් කතාව මාත්‍රිකාව දාගන්න ජංගම ගිනුමක ආකෘතිය ජංගම ගිනුමක ආකෘතිය ජංගම ගිනුමක ආකෘතිය හරි ඔයා හිතන්න ඔයා හිතන්න අපේ ව්‍යාපාරයේ හවුල් කාර්යෝ 3 දෙනෙක් ඉන්නවා කී දෙනෙක්ද අපේ ව්‍යාපාරයේ හවුල් කාර්යෝ ඉන්නවා 3 දෙනෙක් එක්කෙනෙක් A අනිත් එකා B අනිත් එකා C ජංගම ගිනුම රූල් කරන්නේ මෙහෙමයි හවුල් කාර්යයන්ගේ ජංගම ගිනුම රූල් කරන්නේ මෙහෙමයි බලන්න T ගිනුමක් තමයි ගහන්නේ ඔන්නෝම ගහනවා හර తీරුවයි බැර తీරුවයි තියෙනවා හැබැයි මතක තියාගන්න හර తీරුව හවුල් කාර්යෝ කීයක් ඉන්නවද 3ක් ඉන්නවනේ මෙන්න මේක తీරු 3කට බෙදෙන්න ඕනේ මේක తీරු 3කට බෙදෙන්න ඕනේ මේ විදියට මෙන්න මෙහෙම මේක විස්තරය తీරුව මේක A-ට අදාළ හර කොටස මේක B-ට අදාළ හර කොටස මේක C-ට අදාළ හර කොටස දැක්කද මෙන්න බැරපැත්ත බැරපැත්තේ විස්තරය తీරුවක් තියෙනවා A-ට අදාළ බැර කොටස ඊළඟට B-ට අදාළ බැර කොටස මේක C-ට අදාළ බැර කොටස පැහැදිලිද මෙන්න මෙහෙමයි ජංගම ගිනුම් රූල් කරන්නේ මට කියන්න තේරුණාද කියලා හවුල් කාර්යෝ දෙන්නෙක් හිටියානම් A B විතරයි එතකොට తీරු දෙකයි එන්නේ මේ වගේ හරිද හවුල් කාර්යෝ හතරක් හිටියානම් එක පැත්තකට හතරක් එන්න ඕනි මට කියන්න මේක රූල් කරන විදිය තේරුණාද කියලා හවුල් කාර්යෝ එක්කෙනෙක් හිටියොත් මොකෝ කරන්නේ හවුල් කාර්යෝ එක්කෙනෙක් හිටියොත් හවුල් කාර්යෝ එක්කෙනෙක් හිටියොත් මේකක් රූල් කරන්න ඕනේ නෑ බං ඇයි හවුල් කාර්යයක් නෙමෙයි මේක එතකොට හවුල් ව්‍යාපාරයක් නෙමෙයි එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් කරන එක හවුල් කාර්යයක් නං එහෙම ඉන්න බෑ හරිද මතක තියාගන්න හවුල් කාර්යෝ දෙන්නෙක් හිටියොත් මේ C කියන తీරුව දෙපැත්තෙම නෑ 3 දෙනෙක් හිටියොත් මෙහෙම තියෙන්නේ 4 දෙනෙක් හිටියොත් මෙතන තව తీරුවක් එනවා මේ පැත්තට තව తీරුවක් එනවා පැහැදිලිනේ ඕක තමයි ජංගම ගිනුම හරි දැන් ඔළුවට දාගන්න මම ඔයාට මේක ඇතුලේ නිකන් හරබැර වෙන ඒවා පෙන්වන්නම් එකක් ඉස්සල ඔයාලට පෙන්වුවනි මං රාග්දන පුලී කියන කතාව අනිත් ටික මම පස්සේ පෙන්වන්නම් ගණන් හදද්දි දැනට මම මේ ආකෘතිය කරන්නේ එතකොට බලන්න ශේෂය ඊගේ මුලින්ම ශේෂය ඊගේ එතකොට මතක තියාගන්න ශේෂය ඊගේ කියන එක බැරපැත්තෙන් එන්නත් පුළුවන් ඇතැම් අවස්ථාවලදී හරපැත්තෙන් එන්නත් පුළුවන් පැහැදිලිද කතාව සමහර වෙලාවල් වලට හරපැත්තෙන් එන්නත් පුළුවන් අපි හිතමු A-ට තියෙන්නේ බැර ශේෂයක් C-ට නෑ C-ට තියෙන්නේ ජංගම ගිනුමක හර ශේෂ පැහැදිලිද මේකේ තේරුම තමයි ජංගම ගිනුමක හර ශේෂයක් කියනවා කියන එකේ තේරුම තමයි අයිතිකාරයාගේ අයිතිය ඍණ ජංගම ගිනුමක හරයි කියන්නේ අයිතිකාරයාගේ අයිතිය ඍණ පැහැදිලිද හරි ඊට පස්සේ මෙන්න ප්‍රාග්ධන පොලියක් ආවොත් ප්‍රාග්ධන පොලියක් ආවොත් මෙන්න මෙහෙම බැර කරනවා ඔයා මට කියන්න ඕනේ ඔයා මට කියන්න ඕනේ අදාළ ප්‍රාග්ධන පොලිය 100යි මුදල් ගත්ත ටික 20යි මේ ප්‍රාග්ධන පොලිය කියලා බැර කරලා තියෙන්නේ 100 කොටස්ද 20 කොටස්ද දාන චැට් එකේ අදාළ ප්‍රාග්ධන පොලිය 100යි මුදලින් ගන්නවා 20ක් එතන මම අහන්නේ මේ ප්‍රාග්ධන පොලිය කියලා බැර කරලා තියෙන්නේ 100 කොටස්ද 20 කොටස්ද අදාළ ප්‍රමාණය තමයි බැර කරේ හැම වෙලෙම මම ඉස්සලා කියලා දෙන්නා ඒක මතක තියාගන්න මේ පැත්තේ තියෙන 100 කොටස් ඔය ප්‍රාග්ධන පොලියෙන් මුදල් කීයක් හරි ගත්තානම් අන්න මුදලින් ගත්තානම් ඒ ටික තමයි මෙහෙම එන්නේ මෙතන මම ලියන්නම් ප්‍රාග්ධන පොලිය මුදල් ඒ කියන්නේ ප්‍රාග්ධන පොලිය මුදල් කරගත්තා අන්න එහෙනම් මේ තියෙන්නේ 20 කොටස් ටික මට කියන්නේ පැහැදිලිද කියලා කතාව මෙතනට වෙනකම් පැහැදිලිද කතාව මෙතනට වෙනකම් කතාව පැහැදිලිද 100 කොටස් ටික මේ පැත්තට මුලින් දානවා 20 කොටස් ටික සල්ලි ගත්තොත් විතරක් මේ පැත්තට දානවා චැට් එකේ දාන්න තේරුණාද කියලා චැට් එකේ දාන්න තේරුණාද කියලා හරි ඊළඟට හවුල් වේතන තියෙනවා නම් හවුල් වේතන තියෙනවා නම් අහගන්න හවුල් වේතනත්
හවුල් ව්‍යාපාරයෙන් හවුල් කාර්යයට ගෙවන්න ඕනි. එහෙනම් හවුල් වේතනවල අදාළ ගාණක් තියෙනවනේ මේ වගේ. මුළු ගාණ. ඒක මේ පැත්තට මොනා කරන්න ඕනිද? බැර කරන්න ඕනි. බැර කරන්න ඕනි. මට කියන්න ඇයි හවුල් කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ගෙවන වේතන ටික ඇයි හවුල් කරුවන්ට හවුල් ව්‍යාපාරයෙන් ගෙවන වේතන ටිකෙත් අදාළ ගාණ ජංගම ගිණුමට බැර කරන්නේ දාන බලන්න ඇයි කියලා හවුල් වේතනවල අදාළ ගාණ ඇයි ජංගම ගිණුමට බැර කරන්නේ හැමෝම දාන්න ඕනේ ඇයි ජංගම ගිණුමට බැර කරන්නේ අදාළ ගාණ දාන බලන්න ඒක හවුල් කරුගේ ආදායමක් හරි ආදායම මොනවා වෙන නිසාද ආදායමනේ හිමිකම කියන්නකෝ හවුල් කාර්යයේ හිමිකම කියන්න හිමිකම මොනවා වෙන නිසාද හිමිකම වැඩි වෙන නිසා හරිද මතක තියාගන්න හැම වෙලෙම රාග්දන පොලිවල වුණත් හවුල් වේතනවල වුණත් ජංගම බැරශේෂවල වුණත් අදාළ ගාණෙන් හවුල් කාර්යයේ හිමිකම වැඩි වෙන නිසා බැර කරන්න ඕනි හැබැයි ඕවයින් යම් කිසි ප්‍රමාණයක් මුදල් කරගත්තනම් ඕවයින් යම් කිසි ප්‍රමාණයක් මුදල් කරගත්තනම් ජංගම ගිනුම මොනවාද කරන්න ඕනි ජංගම ගිනුම මොනවාද කරන්න ඕනි මේවට අදාළ දේවල් වලින් යම් කිසි ප්‍රමාණයක් මුදල් කරගත්තනම් යසිරු හරියට දාන්න උත්තරේ යම් කිසි ප්‍රමාණයක් මුදල් කරගත්තනම් මනිසත් වැරදි ආ දැන් හරි හරියට ඉතල දාන්න හවුල් වේතන හරි ප්‍රාග්ධන පොලී හරි ජංගම බැරශේෂ පොලී හරි අදාළ ගාන මේ පැත්තට දානවා හිමිකම වැඩි වෙන නිසා ඕවයින් යම් කිසි ප්‍රමාණයක් හවුල් කාර්යය මුදලින් ගත්තනම් හවුල් කාර්යය මුදලින් ගත්තනම් මොකද කරන්න කියලා අහන්නේ කියන්නට ගාලා මුදල් කරගත්තනම් මොකෝ කරන්නේ ඔයා හවුල් වේතන හරි ප්‍රාග්ධන පොලී හරි මොනා හරි දෙයක් මුදලින් ගත්තනම් මොකෝ කරන්නේ ඩග්ගාල කියන්නේ චැට් එකේ දාන්න යසිරු මනිෂත් දාන්නයි ඔස්කාගේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම් මං ඩග්ගාල කියන්නේ මම අහන්නේ ප්‍රාග්ධන පොලිය හරි හවුල් වේතන හරි අදාළ ගාණක් තියෙනවනේ මාසෙට මෙච්චරක් වාට අදාළයි ආන්ගේ අදාළ ගාණ නම් බැර කරනවා මුළු ගාණ බැර කරනවා ජංගම ගිනුමට එහෙම බැර කරේ ඒ අදාළ ගාණේ ප්‍රමාණයෙන් හවුල් කාර්යයේ හිමිකම වැඩි වෙන නිසා දැන් හවුල් කාර්යය මොකද කරන්නේ එයාට අයිති හිමිකමෙන් යම් කිසි ප්‍රමාණයක් මුදල් කරලා ගන්නවා ඒ කියන්නේ මේ හවුල් වේතන ටිකක් හරි ප්‍රාග්ධන පොලී ටිකක් හරි ගෙදර අරගෙන යනවා එතකොට මුදල් පොත මුදල් අඩු වෙන නිසා බැර වෙනවා අයිතිකාරයා එයාට අවශ්‍ය ටික ගත්තනම් එයා අවශ්‍ය ටික ගත්තනම් එයාගේ හිමිකම අඩු වෙන නිසා ජංගම ගිනුම හර වෙනවා එහෙනම් මතක තියාගන්න හැම වෙලේම අදාළ ගාණ බැර මුදලින් ගත්ත ගාණ හරය හරිනේ ඔස්කාගේ ප්‍රශ්නේ තමයි හවුල් වේතන වලින් එන්නේ මුදල් නෙමේද හවුල් වේතන වලින් එන්නේ මුදල් තමයි මෙතන පෙන්වන්නේ මුදල් නෙමෙයි මෙතන පෙන්වන්නේ හවුල් කාර්යයට කීයක් අදාළයිද කියන එක ඒකේ මුදල් කරගන්න ටික තමයි මේ පැත්තේ පෙන්වන්නේ හවුල් වේතන මුදල් වලින් තමයි එන්නේ මෙතන කියන්නේ හවුල් කාර්යයට අයිති මුළු ගාණ හවුල් කාර්යයට අයිති මුළු ගාණ ඒක හවුල් ව්‍යාපාරයේ පැත්තෙන් වියදමක් හවුල් කාර්යයේ පැත්තෙන් හිමිකමක් වියදමේ ටික අපි විසර්ජන ගිනුම එහෙම නැත්නම් ආදායම් ප්‍රකාශයෙන් අඩු කරනවා හිමිකමට අදාළ ටික ඔන්න මේකට බැර කරා ජංගම ගිනුමට බැර කරා දැන් ඕකෙන් මුදල් ගත්තා නම් මුදල් ටික බැර කරලා ජංගම ගිනුම හර කරනවා හරිනේ කතාව දැන් තේරෙනවා ඊළඟට ලාභ කොටස් ආවොත් ඒවත් දාන්න ඕනි මේ පැත්තට මතක තියාගන්න ලාභ කොටස් ආවොත් ඔය පැත්තට දාන්නේ අලාභයක් ආවොත් එහෙම අලාභයත් හවුල් කාර්යය අතර බෙදා ගන්න ඕනේ අලාභ කොටස් ටික මේ පැත්තේ දාන්නේ හවුල් කාර්යය ගැනිලි කරොත් එහෙම ගැනිලි ටික මේ පැත්තේ දාන්නේ ඇයි ඒ හිමිකම අඩු වෙන නිසා හරි මේ අහන්න හවුල් කාර්යය ගැනිලි කරාම හවුල් කාර්යය ගැනිලි කරාම සමහර හවුල් ව්‍යාපාර හවුල් කාර්යයෙන් පොලියක් ගන්නවා
हाउल कार्य अगेम पोलिया गन इतनो मटे किया ने हाउल कार्य अगेम पोलिया गनी दी हिमिका मार डूबे नवादे वैडी बे नवादे गैनिली पोली ये वट किया ने गैनिली पोली हाउल व्यापारे हाउल कार्य अट देने वाले में हाउल कार्य हाउल व्यापारे अट देन नोनी इतनो कोटा हिमिका मार डूबे नवादे वैडी बे नवादे गैनिली पोली निसा क्या ने बलन ගැනිලි පොලි නිසා මතකද තියාගන්න හිමිකම අඩු වෙනවා ගැනිලි එන්නෙත් මේ පැත්තට ගැනිලි පොලි එන්නෙත් මේ පැත්තට ඔන්න ඔහමයි එන්නේ හරි නේද එහෙනම් මතක තියාගන්න මේක තමයි ජංගම ගිනුමක ආකෘතිය මේක තමයි ජංගම ගිනුමක ආකෘතිය එතකොට ශේෂය පාගේ මේ පැත්තෙන් එන්න පුළුවන් යම් කිසි ගාණක් මේ ආකෘතිය දාගන්න තග්ගාලා मैं आकृति दागन है मैं ऐतुले लिए नहीं वह हरियर लिया नहीं ऐतुले लिए नहीं वह हरियर लिया नहीं आप उन्हें इन बारी उन्होंने लिया नहीं नाया पुली गेवल पुली कोमी सोवत तेरे बुलवा में देंगे लिया नहीं आकृति ये कहाँ का नहीं जंगम गिनुमा का आकृति है जंगम गिनुमा का आकृति है अदर ऐ तमाई होंदा मर रहे हरे दे अदर ऐ तमाई होंदा मर रहे अदर ऐ अनिवार्य इन्हें हरे दे जब मैं आँख खुद देखा गाना इतना ही देंगरानी अदर ऐ तमाई पालवेनी गाना हाथ अन्य है भाई ये गाना बेरी उन्होत हाउलिया पार बैठ तमाई है उन्हें क्यों है मामा मोना सेल्ले में डाला ही गन्नुआत ये गाना बेरी नंग आई ये गाना किया ला देने कांग हाउलिया पार बैठ तमाई ये तो उन्हें मामा अदर ऐ करने को टेस्ट आई करानी ने रिकॉर्डिंग ने कबाल लगा गोड़ा दागा नमारू ये समाहर विलावट ये नहीं सा पांती ये टे इन्ने अदर ऐट हाथा दहाये हरे द अनिवार्य मोने हेतु दिव्बत पांती ये दिएन वादे हरे द पराक्वेला हरी दिएन वाद देने टा पराक्वेन ने हेतु अक्ने हरे द देने टा पराक्वेन ने हेतु अक्ने हाथा दहाये दिएन वाद उमंग नमः हमारे डर दिव्य ना सिग्नल लग लग किला दहाई करा एक ऐसा मैं पंतिया मेवला वाला दागती अदर ऐटे हम तत्त्व एक नया देने टे ऐनी सा हाथा दहाई दिए ना वा अनिवार्यन पंतिया टे ना मुकदे मैं गिनुम हाथा ने का तमाई करानी वो या हाउलिया पारे का लुटेंगे करने का न दिए ने मैंने मैं गिनुम हाथा ने का जंगम गिनुमाई මෙන්න මේ ජංගම ගිනුමයි ප්‍රාග්ධන ගිනුමයි විසර්ජන ගිනුමයි විතරයි හදන්නේ කර ගන්න ඕනි. අද රෑට ඒ ටික හදන එක හදනවාමයි ඒ නිසා අනිවාර්යෙන් එන. මේ ආකෘතිය ගහගන්නටක් ගාලා. හරිද? ආකෘතිය ගහගත්තද? මට කියන්න මෙතනට වෙනකන් තේරුණාද කියලා? මෙතනට වෙනකන් තේරුණාද? චැට් එකේ දාන්න ඉක්මනට. මෙතනට වෙනකන් තේරුණාද කාටද තේරුණේ නැත්තේ මෙතනට වෙනකන් තේරුණේ නැත්තේ කාටද තේරුණාද කොහොනිත් කට්ටිය මේක අඳගන්න ඉක්මනට මේ ඇතුලේ තියෙන ශේෂය ඊගේ ප්‍රාග්ධන පොලි හවුල් වේතන ලාභ කොටස් नायपोली कोमिस गेवल कुली वगे देवल मे पैत्ते दियन्नी बेरसेस्यक्का हरसेस्यक्का उत एक जंगम गिनुवल एड़ पसे अर प्राग्दन पोली हरी हाउल वेतन वलिन हरी मुदलिं गत्त प्रमाने एड़ पसे अलाब कोटसक्का उत एक गैनिली करुत्ते हम एक गैनिली वल्ट पोली अक्का करुत्ते एक मैं अवसान शेष टीक मेतन टेकांग ओके दियन्ने मेतन टेबल का ओके देखिए न हरी द कोणित कट्टी है तेरु नेत्ते काट द अंतिम विनायडी पहाल उधर हांगी नहीं देंगे तेरु नेत्तं किया न आई किला देनवा ताऊ पढ़ाई दिए नहीं प्राग्दने गिनु मकाता करा मेवा के इवर करा मटे ईटा कालिंग किया नहीं एकड़ यान्ना कालिंग मेके मोनाहरी अपहेदरी देना तीन वाद तुषान इरे पासे नादुन मानीश हिरुस तारिंदु
ठग्गाला थारुसी हरी हाउलन नहीं हरी और नहीं ना इलाके का प्राग्दान गिनुम हाउल करुवान के प्राग्दान गिनुम हाउल करुवान के प्राग्दान गिनुम हरी मैं हन्न जंगम गिनुम ऐतुले पेन्नुए हाउल कार यंगे मुकद्द जंगम गिनुम ऐतुले पेन्नुए हाउल कार यंगे मुकद्द चट्टे के दान मैं जंगम गिनुम ऐतुले पेन्नुए हाउल कार यंगे मुनाद जंगम गिनुम ऐतुले पेन्नुए हाउल कार यंगे हिमिका में केटिकाली ने हिमिका में मामा के हुआ हाउल कार यंगे मुलु हिमिका में है दिन ने जंगम गिनुमाई प्राग्दान गिनुमाई एक तुवेला इतरो लुवड़ दागने जंगम गिनुमे पेन्ना ने थिमिका में प्राग्दान गिनुमे पेन्ना ने थिमिका में है बे प्राग्दान गिनुमे पेन्ना ने नितरा नितरा वेना स्वेन ने नैती हिमना तंग इस्तावर हिमिका में एवागे में दिगुकाली ने हिमिका में क्योंकि दिगुकाली ने वेना स्वेन ने मेक हरी मैं क्या तुले दिए ने जंगम शेष बैरसेश मुली क्या ने खाल परी चेदे मुले जंगम गिनु में बैरसेश प्राग्दन पुली वाला मुलु प्रमाण है हाउल वेतन दिव्बो तेवाई मुलु प्रमाण है लाभ कोटा स्तीन वाला नेवा नाये पुली गैनिली पुली कोमिस वागे देवल तीन वाला नेवा जंगम गिनु में हरसेश या दिव्बो तोड़ने एक प्राग्दन पुली हरी हाउल वेतन वाली हरी मुदल गत्त प्रमाण है अलाभ कोटा स्तिब्बो तेवा गैनिली करला दिव्बो तेवा गैनिली पुली करला दिव्बो तेवा मैं आवश्यक शेष है दें मैं क्या तुरे तीन है मैं एक अक्षम है मैं गाने में नया पहेदरी दे मैं तीन ने गान जंगम गिनु में क्या तुरे दान उक्को में वा है लाभ कोटा स्थित रहे मैं पैतल अलाभ कोटा स्थित नहीं है बेहतरी इधर हम गाने में मैं योग को मने या हम मोड़ विद्या ढी तंडे पा हरी देंगे है ना लियन ने हाउल कारुवां के प्राग्दने के इनुम केला दाला लियन ने में हाउल व्यापार एक दिगुकाली ने बूत हाउल व्यापार एक दिगुकाली ने बूत इस्तावर बूत हाउल व्यापारे का दिगुकाली ने बूत इस्तावर बूत हिमिका में सिद्धुवन्ना वो वेनस्सीन एक ने वेनस्सीन ने हेमवेले मने में नितर नितर वेनस्सीन मने में दिगुकाली ने वो वेनस्सीन ये बा दिगुकाली ने बूत इस्तावर बूत हिमिका में सिद्धुवन्ना वेनस्सीन ग्यालपी मटा दाल गिनुमाई, हरने द, ग्यालपी मटा दाल गिनुमाई, इलागटे, फारुओ में अनुमातु का वक्कने, प्राग्दन गिनुमके, गालपना गानु देनु, प्राग्दन गिनुमके गालपना गानु देनु, प्राग्दन गिनुमके गालपना गानु देनु, प्राग्दन गिनुमके गालपना गानु देनु, पालेवनी एक प्राग्दन गिनुम वाला आरंभ का शेष है प्राग्दन गिनुम का गलपना गानु देनु पालेवनीय का प्राग्दन गिनुम वाला आरंभ का शेष है प्राग्दन गिनुम वाला आरंभ का शेष है देवनीय टे आमतरा प्राग्दने ये दवीम आमतरा प्राग्दने ये दवीम इलागटे कीर्तिनामे आश्रित गानु देनु कीर्तिनामे आश्रित गानु देनु कीर्तिनामे आश्रित गानु देनु हरने दे वही टीका तमाई प्राग्दन गिनुमा का पेन्ना ने एना मेन्ना प्राग्दन गिनुमा का आकृतिया दागन मात्र का वा प्राग्दन गिनुमा का आकृतिया अरवागे माई तुंदेनाड़ तुना बेदनवा ए बी C A B C हरिद हरि मूल शेष तिब्बत शेष ये के वगे वा ने पैते तमाई तीन नी प्राग्दन गिनुम वाला सामान निंग हर शेष निन्ने या हरि
ඊළඟට කීර්ති නාමය වගේ දේවල් කීර්ති නාමය වගේ දේවල් ඊට පස්සේ මේ පැත්තෙන් කීර්ති නාමය කපා හැරීම් කීර්ති නාමය කපා හැරීම් කීර්ති නාමය කපා හැරීම් හරිද මේ පැත්තේ කීර්ති නාමය මේ පැත්තේ කීර්ති නාමය ලියා හැරීම් නැත්නම් කපා හැරීම් හරිද ඊට පස්සේ අමතර ප්‍රාග්ධනෙ යෙදුවොත් ඔන්න ඒවා අමතර ප්‍රාග්ධන යෙදවීම් ඊට පස්සේ අවසාන ශේෂ ඊට පස්සේ අවසාන ශේෂ ශේෂයේ පාගී රයිට් පළවෙනි එක ප්‍රාග්ධන ගිනුම් වල ආරම්භක ශේෂ ඊළඟට අමතර ප්‍රාග්ධනෙ යෙදවීම් ඊට පස්සේ කීර්ති නාමය ආශ්‍රිත ගනුදෙනු අමතර ප්‍රාග්ධනෙ යෙදුවාට පස්සේ කීර්ති නාමය ආශ්‍රිත ගනුදෙනු ඊළඟට ප්‍රාග්ධන අවසාන ශේෂ මේ තියෙන්නේ ප්‍රාග්ධන ශේෂයේ ඉදිරියට ගෙනේ මේ කීර්ති නාමය මේ අමතර ප්‍රාග්ධනෙ යෙදවීම මේ තියෙන්නේ කීර්ති නාමය ලියා හැරීම නැත්නම් කපා හැරීම right තරුවක් දාන්න දැන් ওই දෙක යටින් තරුවක් දාන්න ওই දෙක යටින් ওই දෙක යටින් තරුවක් දාලා ලියන්න මෙහෙම හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම සමන්විත වන්නේ හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම සමන්විත වන්නේ හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම සමන්විත වන්නේ හවුල්කරුවන්ගේ ජංගම ගිනුම් සහ ප්‍රාග්ධන ගිනුම් වල එකතු වෙනි හවුල්කරුවන්ගේ ජංගම ගිනුම් සහ ප්‍රාග්ධන ගිනුම් වල එකතු වෙනි මුළු හිමිකම සමන්විත වෙන්නේ ජංගම ගිනුම් සහ ප්‍රාග්ධන ගිනුම් වල එකතු වෙනි මට කියන්න මෙතනට වෙනකන් තේරුණාද මෙතනට වෙනකන් තේරුණාද මේකත් ලියාගෙන කොටු කරගන්න කලින් එකත් ලියලා කොටු කරගන්න හරිද ඔය මුළු හිමිකම හැදෙන කොටස් දෙක ඒකත් කොටු කරගන්න දැන් ලියන එකත් කොටු කරගන්න ලියලා ලියන්න මෙහෙම හවුල් ව්‍යාපාරයක ගිනුම් කරන කටයුතු කිරීමේදී හවුල් ව්‍යාපාරයක ගිනුම් කරන කටයුතු කිරීමේදී ලිඛිත හවුල් ගිවිසුමක් වේ නම් හවුල් ව්‍යාපාරයක ගිනුම් කරන කටයුතු සිදු කිරීමේදී ලිඛිත හවුල් ගිවිසුමක් වේ නම් වරහන් ඇතුලේ හවුල් ඔප්පුව ලිඛිත හවුල් ගිවිසුමක් වේ නම් වරහන් ඇතුලේ හවුල් ඔප්පුවක් කියලා දාන්න ලිඛිත හවුල් ගිවිසුමක් වේ නම් වරහන් ඇතුලේ හවුල් ඔප්පුවක් කියලා දාන්න වේ නම් ඊට අනුකූලව ගිනුම් කරන කටයුතු සිදු කළ යුතුය ඊට අනුකූලව ගිනුම් කරන කටයුතු සිදු කළ යුතුය ඊට අනුකූලව ගිනුම් කරන කටයුතු සිදු කළ යුතුය නමුත් නමුත් හවුල් ඔප්පුවේ නමුත් හවුල් ඔප්පුවේ කිසියම් කරුණක් ගැන සඳහනක් නොවේ නම් නමුත් හවුල් ඔප්පුවේ කිසියම් කරුණක් ගැන සඳහනක් නොවේ නම් නමුත් හවුල් ඔප්පුවේ කිසියම් කරුණක් ගැන සඳහනක් නොවේ නම් 1890 හවුල් ආඥා පනතේ හවුල් ඔප්පුවේ කිසියම් කරුණක් ගැන සඳහනක් නොවේ නම් 1890 හවුල් ආඥා පනතේ වගන්ති ප්‍රකාරව කටයුතු කළ යුතුය 1890 හවුල් ආඥා පනතේ වගන්ති වලට ප්‍රකාරව කටයුතු කළ යුතුය ඒ කියන්නේ මේකයි ලියාගන්නකෝ ඉස්සෙල්ලා හවුල් ඔප්පුව මේක සමහර ව්‍යාපාරවල තියෙන්න පුළුවන් සමහර ව්‍යාපාරවල නැති වෙන්න පුළුවන්
හරි මේ පැත්තේ 1890 හවුල්ලා ආඥා පනතේ 1890 හවුල්ලා ආඥා පනත මේක මොන ව්‍යාපාරවලටත් නැති වෙන්නේ නැහෙනි ආඥා පනත තියෙනවා හැබැයි ඔප්පුව කියන එක සමහර ව්‍යාපාරවල තියෙන්න පුළුවන් සමහර ව්‍යාපාරවල නැති වෙන්න පුළුවන් හරි දැන් හවුල් ඔප්පුවේ තියෙනවා නේද හවුල් කාර්යය ලාභ ලාභ බෙදා ගන්න විදිය හිතන්නකෝ A හා B අතර 3ට 2 අනුපාතයෙන් ලාභ ලාභ බෙදා ගන්න ඕනි මේකේ මොකද්ද කිව්වේ හවුල් ආඥාපනතේ මොකද්ද කිව්වේ ලාභ ලාභ කොහොම බෙදා ගන්න ඕනි කියලාද කිව්වේ හවුල් ඔප්පුවේ එක තැනක කියලා තියෙන්න පුළුවන් අහන්න උත්තර දෙන්න කට්ටිය හවුල් ඔප්පුවේ එක තැනක කියලා තියෙනවා ළමයි හවුල් කාර්යය දෙන්න එකඟ වෙලා තියෙනවා ලාභ ලාභ 3ට 2 අනුපාතයෙන් බෙදා ගන්න ඒ හවුල් ඔප්පුව හවුල් කාර්යය දෙන්න අතර ඇති කරගත් එකඟතාවය නමුත් හවුල් ගිවිසුමේ නෙමෙයි 1890 හවුල් ආඥා පනතේ කොහොමද තියෙන්නේ ලාභ 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 කොහොම බෙදා ගන්න කියලාද බලන්න කෝ උත්තර දෙන්න කට්ටිය ලාභ ලාභ කොහොම බෙදා ගන්න කියලා තියෙන්නේ හැමෝම උත්තර දාන්න දෙන්නේ තුන් දෙනෙක් දාලා බෑ කෝ අනිත් කට්ටිය තුන් දෙනයි දැම්මේ ලාභ ලාභ කොහොම බෙදන්න කියලාද කිව්වේ මේක කිව්වේ සමානව බෙදන්න කියලා දැක්කද මේක කිව්වේ සමානව බෙදන්න කියලා හැබැයි හවුල් කාර්යය දෙන්න ඇති කරගත්ත කිවිසුමේ කිව්වා 3ට 2 අනුපාතයෙන් අපි බෙදාගමු කියලා හරි දැන් ඔයා තමයි හවුල් ව්‍යාපාරයේ ඇකවුන්ටන්ට් ඔයා තමයි හවුල් ව්‍යාපාරයේ ඇකවුන්ටන්ට් දැන් ඔයාමට කියන්න ඔයා හවුල් ව්‍යාපාරයේ ලාභ එනවා ළමයි 500ක් හවුල් ව්‍යාපාරයේ ලාභ එනවා 500ක් දැන් ඔයා මේකට අනුවද බෙදන්නේ දැන් ඔන්න හවුල් හවුල් ව්‍යාපාරයේ නම තමයි PQR හරිද හවුල් ව්‍යාපාරයේ නම තමයි PQR මේ PQR ව්‍යාපාරයේ හවුල් ඔප්පුව තමයි මේ තියෙන්නේ හවුල් ආඥාපනත කොහොමද තියෙනවන්නේ දැන් ඔන්න ඔයා ඇකවුන්ටන්ට් ලාභය ආව 500ක් ඔප්පුවේ කියලා තියෙනවා 3ට 2කට බෙදාගමු පනතේ කියනවා සමසමව බෙදාගන්න ඔයා කියනවා කන්ෆියුස් වුණා බුංග කියලා නේද මොකද්ද වෙලා තියෙන්නේ දැන් ඔයාට බෙදා ගන්න විදිය තේරෙන්නේ නැහැ මට කියන්න ඔයා මේ 500 බෙදන්නේ සමසමවද 3ට 2කද කියන්න බලන්න කියන්න බලන්න ඔයා බෙදන්න ඕනේ මතක තියාගන්න දාන්න බලන්න උත්තර ඔයා බෙදන්න ඕනේ හවුල් ඔප්පුවට අනුව හවුල් ඔප්පුවට අනුව පැහැදිලිද ඒ කියන්නේ 3යි 2යි 5යි 500 5ෙන් බෙදලා 3ක් කියන්නේ 300යි මෙයාට 200යි A ට 300යි B ට 200යි මතක තියාගන්න හවුල් ඔප්පුවයි හවුල් ආඥාපනතයි දෙකම තියෙන අවස්ථාවවලදී හවුල් ඔප්පුවේ යම් දෙයක් කියලා තියෙනවා නම් ඒකට අනුව කරන්න හරි දැන් ඔන්න කතාව ඔප්පුවේ සඳහන් කරලා නැහැ මෙන්න බලන්නකෝ මෙතන තියෙනවා හවුල් වේතන ගන්න බෑ ඔප්පුවේ කියලා නැහැ හවුල් වේතන ගැන මුකුත් ඔප්පුවේ කියලා නැහැ හවුල් වේතන ගැන මුකුත් පනතේ නම් කියන්නේ හවුල් වේතන ගන්න බෑ දැන් ඔන්න ඔයා ඇකවුන්ටන්ට් ඔයා දැන් ගිණුම් කරන කටයුතු කරද්දී හවුල් වේතන බෙදන්නයි යන්නේ හැබැයි මේ පනතේ කියලා තියෙනවා හවුල් වේතන දෙන්න එපා කියලා ඔප්පුවේ කිසිම දෙයක් කියලා නැහැ ඒට හවුල් වේතන මෙච්චරක් දෙන්න මෙයාට මෙච්චරක් දෙන්න එපා අන්න එහෙම කියලා නැහැ දැන් මොකෝ ඔයා කරන්නේ හවුල් ඔප්පුවේ ඒක ගැන සඳහනක් නැහෙනි එහෙනම් හවුල් ඔප්පුව එතනින් අයින් කරලා ඔයා බලනවා පනතේ මොකද්ද කියලා තියෙන්නේ අන්න පනතේ කියනවා වේතන දෙන්න එපා එහෙනම් දෙන්නේ නැහැ දැක්කද ඒක නිසා තමයි මං කිව්වේ රෑ පන්තියට එනකොට 1890 හවුල් ආඥා පනතේ 24 සහ 42 කියන වගන්ති ටික බලන්න හවුල් ගිවිසුම ගැන මතක තියාගන්න නැත්නම් හවුල් ඔප්පුව ගැන මතක තියාගන්න ජංගම ගිනුම් ප්‍රාග්ධන ගිනුම් ගැන බලාගෙන ඉන්න ඔන්න ඔය හේතුව නිසායි කිව්වේ දැන් මම කොටු කරගන්න කියලා දෙකක් කිව්වා එකක් තමයි හවුල් ව්‍යාපාර
ව්‍යාපාරයක මුළු හිමිකම ජංගම ගිනුම්වලයි ප්‍රාග්ධන ගිනුම්වලයි එකතුෙන් හැදෙනවා කියලා. දෙවනි කොටු කරගන්න කියපු දේ තමයි මොකද්ද? හවුල් ඔප්පුවක් තියෙද්දි ඒකට අනුව කටයුතු කරන්න ඕනේ. හැබැයි ඒකේ යම් කිසි දෙයක් නැත්තම් මෙන්න මේ පනතට අනුව කටයුතු කරන්න ඕනේ. ඔය දෙකම හයිලයිට් කරගන්න. එහෙනම් රැයට හම්බෙමු. මට කියන්න මෙතනට වෙනකන් තේරුණාද කියලා. චැට් එකේ දාන්න ටග් ගාලා මෙතනට වෙනකන් තේරුණාද?